අය බොන් පුතේ මේ ඔයාලට මාව ඇහෙනව ඇති මාව පේන්නේ නැති වුණාට කැමර එක එකපාරට වැඩ නොකර ගියා මට හේතුව හිතා ගන්න බෑ මොකක්ද කියලා මම එක පොඩක් එහෙම හදා ගන්නම් මේ අතරතුර ඔයා අපි සාමාන්‍ය විදිහට පන්තියට සම්බන්ධලා යමු මම කියලා දෙන ගමන් ඔය කැමර එක පොඩක් හදා ගන්නම් මොකක්ද වෙලා තියෙන්නේ කියලා බලලා හරි අතරපද අපි ගිය සතියේ අන්තිමට කතා කරා ඔයාට මතක ඇති කැමර එකක්වත් තියෙන ඒවා ගන්නෙ නැහැ හරි මම ඔහොම දැනට කැමර එක නැතුව පුතේ කතා කරන්නම් මං කියන එක පැහැදිලිව ඇහෙනව නේද අම්ජාඩ් හරි මං හිතනවා මං කියන එක පැහැදිලිව ඇහෙනවා ඇති කියලා හරි අපි ගිය සතිය අන්තිමට ගිය සතිය අපි අන්තිමට කතා කරා දත්ත සහ තොරතුරු ගැන කොටස් කීපයක් ඉතින් මට මම දැනගන්න කැමති දත්ත කියන්නේ මොනවද කියලා කවුරු හරි මට කියන්න දත්ත කියන්නේ මොනවද කියලා දත්ත කියන්නේ වෙන වෙනම ගත්කල අර්ථයන් නැමැති අකුරු සංඛ්‍යා රූප සහ මිනුම් සමූහය. ඔව් හරි බොහොම හොඳයි. වෙන වෙනම ගත්තම අර්ථයක් නැති අකුරු සංඛ්‍යා රූප මිනුම් දත්ත. මට කියන්න netsara දන netsara ආලෝක මට කියන්න දත්ත මොනව බවට පත් කරාමද පුතේ තොරතුරු වෙන්නේ? දත්ත මොනව බවට පත් කරාමද තොරතුරු බවට පත් වෙන්නේ? दत्त क्रमानुकूल सकस्कराट पस्से हरि दत्त क्रमानुकूल सकस्कराट पस्से पुते अपि एवट किया नवा तोर तुरु किया ला दत्त क्रमानुकूल सकस्कराम एव तोर तुरु उधर मम्मी हम क्यों होत गाल नगरे සාමාන්‍ය මාසික වර්ෂාපතනය මට කියන්න ඉමායා ගාල්ල නගරයේ සාමාන්‍ය මාසික වර්ෂාපතනය කියන්නේ දත්තයක්ද තොරතුරක්ද ඉමායා ගාල්ල නගරයේ සාමාන්‍ය ඔව් දත්තයක් තොරතුරක් ඔව් දත්තයක් නෙවෙයි නම් තොරතුරක් නේ ඔව් ගාල්ල නගරයේ සාමාන්‍ය මාසික වර්ෂාපතනය කිව්වාම පුතේ හැම මාසෙම වර්ෂාපතනය අරගෙන ඒව එකතු කරලා ඒව මාස ගානෙන් බෙදලා තමයි ගන්න වෙන්නේ. ඒතර දත්ත අරගෙන සකස් කිරීමට ලක් කළා තමයි සාමාන්‍ය මාසික වර්ෂාපතනය ලබා දෙන්නේ. ඒතර අපි එකට කියනවා තොරතුරක් කියලා. මෙහෙම කිව්වොත් දසුන්ගේ ලකුණු දත්තයක්ද තොරතුරක්ද? දසුන්ගේ ලකුණු දත්තයක්ද තොරතුරක්ද? තොරතුරක්. දත්තයක් දත්තයක් කියන අත උස්සන බලන්න දසුන්ගේ ලකුණු දත්ත දැන් දත්ත කියලා අත උස්සන අය ඉන්නවා 11ක් ඉන්නවා 12යි 13යි හරි දසුන්ගේ ලකුණු කියන ප්‍රති දත්ත මේ 13 දෙනා හරි දත්තයක් අපි මෙහෙම කිව්වොත් පන්තියේ උපරිම ලකුණු මේක දත්තද තොරතුරුද? තොරතුරක්. ඔව් පන්තියේ උපරිම ලකුණු හොයාගන්නේ හැම ළමයෙගෙම ලකුණු අරගෙන සකස් කිරීමට ලක් කළා තමයි උපරිම ලකුණු හොයාගන්නේ. ඒක තොරතුරක්. අපි ওই ඕක ගිය සතිය අපි ඉගෙන ගත්තා. ඒ වගේම අපි ඉගෙන ගත්ත ප්‍රමාණාත්මක සහ ගුණාත්මක දත්ත කියලා දෙයක් ගැන. ප්‍රමාණාත්මක කියන්නේ පුතේ නිශ්චිතව අදහස් අගය ප්‍රකාශ කරන්න පුළුවන් ඒවා. ගුණාත්මක කියනවා එහෙම ප්‍රකාශ කරන්න බැරි ඒවා. මම ගිය සතිය ඕක කිව්වා. ඔයාලගෙන් අම්මල තාත්තලා ඇහුවාම පන්තිය හොඳද නැද්ද කියලා
ඔයා ගුණාත්මක தත්වයක් ලබා දේවි. පන්තිය හොඳයි, ටිකක් හොඳයි, නියමයි මොනවර එකක්. නේ? නෑ හොඳ නෑ එහෙම කියලා. හරි. ඒක ගුණාත්මකයි. නිශ්චිත වාගයක් අපිට ප්‍රකාශ කරන්න බෑ. ප්‍රමාණාත්මක දේවල් වලදී නිශ්චිත වාගයක් ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ වගේම ප්‍රමාණාත්මක தත්ත කියලා. தත්ත ගුණාත්මක සහ ප්‍රමාණාත්මක කියලා. ඔය විදිහට වර්ග දෙකයි. ඊට පස්සේ අපි තව දෙයක් කතා කරා. තොරතුරු පිළිබඳව සර්ණමය න්‍යාය කියලා එකක්. තොරතුරු පිළිබඳව සර්ණමය න්‍යාය. මොකක්ද පුතේ මේ? තොරතුරු පිළිබඳව සර්ණමය න්‍යාය කියන්නේ. තොරතුරු පිළිබඳව සර්ණමය න්‍යාය කියන්නේ මොකක්ද? තොරතුරත් ලද අවස්ථාවේදී එහි වටිනාකම උපරිම අගයක් ගැනීමත් කාලයයි. ගතවීමක් සමග වටිනාකම ක්‍රමයෙන් අඩු වී යාම. ඔව් අන්න හරි බොහොම හොඳයි. හරි තොරතුරක් ලද අවස්ථාවේදී එහි වටිනාකම උපරිම අගයක් ගැනීමත් කාලය ගතවීමත් සමග ඒක වටිනාකම ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා යනව නම් අපි ඔකට කියනව නම තොරතුරු පිළිබඳව සර්ණමය න්‍යාය කියල. තොරතුරු පිළිබඳව සර්ණමය න්‍යාය. හරි මතක තියාගන්න ඕනි ඕන තොරතුරක් එහෙමයි කාලය ගත වෙලා යනවත් එක්කම ඒකේ වටිනකම ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. හරි දැන් උදාහරණයක්
හරි කැමරාවක් වෙන එකක් ඔන් කරගත්තා. දැන් පේනවනේ මාවනේ. ඇහෙනවා. හරි. පුතේ අපි කතා කරමු ඉතින් මේ පද්ධතියක සංගටක කියලා එකක් ගැන. පද්ධතියක් කියලා කියන පිටි දැන් මෙහෙමනේ දැන් ඔයාලා ඉස්කෝලේ යන්නේ ඇයි කියලා මට කියන්න පොඩක්. මට කියනකො සෙනුක ඇයි පුතේ ඔයා ඉස්කෝලේ යන්නේ? සෙනුක ඇයි ඉස්කෝලේ යන්නේ? මොකටද? බුද්ධිනී උපේක්ෂා ඇයි පුතේ ඔයා ඉස්කෝලේ යන්නේ? බුද්ධිනී ඇයි ඉස්කෝලේ යන්නේ? ඉගෙන ගැනීම සඳහා. ආ ඉගෙන ගන්න. ඔව් හරි. ඊට පස්සේ මට කියන්න කුෂානි ඇයි පුතේ ඔයා ඉස්කෝලේ යන්නේ? කුෂානි ඇයි ඉස්කෝලේ යන්නේ? ඉගෙන ගන්න. ඉගෙන ගන්න. හරි. විකුම් ඇයි ඉස්කෝලේ යන්නේ? ඉගෙන ගන්න. ඔව්. මට කියන්න නෙත්ම පුල්සර නෙත්ම ඔයාලගේ පාසලේ ආරම්භන මොකක්ද? නෙත්ම ඔයාලගේ පාසලේ ආරම්භන මට අර මහ දිග එකක් ඕනේ අර මෙහෙවර ප්‍රකාශය දැක්ම ඒව නෙවෙයි. මම සරලව ආරම්භන කිව්වොත් පාසලක ආරම්භන. මිල්හාන් මට කියනකොට ඔයාලගේ පාසලේ ආරම්භන. ආ? යහපත් පුද්ගලයෙක් සමාජයට ආ හරි යහපත් පුද්ගලයෙක් සමාජයට දායාද කරන්න. දැන් පුතේ ඔයාලගේ පාසලේ ආරම්භන පොදු හැම පාසලකම ගත්තම පොදු ආරම්භන ඕක. යහපත් පුරවැසියෙක් සමාජයට දායාද කරන්න. එනම් බිහි කරන්න. හැබැයි ඔයා පාසල් යන්නේ ඉගෙන ගන්න. මේ පාසලේ ආරම්භන යහපත් පුරවැසියෙක් බිහි කරන්න. ඔයා යනවා ඉගෙන ගන්න ඉස්කෝලේ. ඒතර මේ ආරම්භු දෙක අතර පුතේ ගැටීමක් නැද්ද? මේ ආරම්භු දෙක අතර ගැටීමක් නැද්ද? මේ අරමුණු දෙක අතරේ පොඩි ගැටීමක් තියෙනවනේ. දැන් ඔයා පාසල් යන්නේ ඉගෙන ගන්න. හැබැයි පාසලේ අරමුණ යහපත් පුරවැසියෙක් බී කරන්න. එතකොට පුතේ අපිට මේක නම් ඕගොල්ලන්ගේ පාසල මේ උගන්වලා විතරක් අපිට මේ තියෙනවා මෙන්න මෙතන ඉගෙනුම් මිගන්වීම් කටයුතු. ගුරුවරු උගන්වනවා අපිට ටීචින් ඔයාලා ඉගෙන ගන්නවා. අපිට ටීචින් ඇන්ඩ් ලර්නින් කියලා. teaching and learn හරි ඉගෙනුම් මිගන්වීම් කටයුතු. අතර මේ උගන්වලා එහෙම නැත්නම් ඉගෙනගෙන විතරක් යහපත් පුරවැසියෙක් වෙන්න පුළුවන් නම් අපේ රටේ ඉන්න වෛද්‍යවරු ඉංජිනේරුවෝ නේ ඒ අය හැමෝම වගේ යහපත් පුරවැසියෝ වෙන්න ඕනේ. මොකද හොඳට ඉගෙනගෙන තියෙන්නේ. අතර මේ ඉගෙනගත්ත සැනින් පමණක් ඉගෙනගත්තකින් පමණක් යහපත් පුරවැසියෙක් වෙන්න පුළුවන්ද? නෑ. එහෙම වෙන්න බෑ. එහෙනම් ඉස්කෝලේ ගිහලා ගන්න එක විතරක් කරන්න පුළුවන් නේ. හැබැයි අපිට ඉස්කෝලේ ගිහලා ඔයාලා තව මොනවද කරන්නේ? ඉගෙන ගන්නවට අමතරව තව තව අමුතු විදිවලට ඉගෙන ගන්න මොනවද තව කරන්නේ? ක්‍රීඩා කරනවා. අන්න හරි. ඔයා ඉස්කෝලේ ගිහලා ක්‍රීඩා කරනවා. උතර මෙතන ඉන්න මං හිතනවා හැම ළමයෙක්ම වගේ ක්‍රීඩා කටයුතු කරන්න ඇති කියලා. ඔන්න ඉස්කෝලේ ගිහලා ක්‍රීඩා කරනවා. හරි අපි ස්පෝර්ට්ස් මොනවද ඒක දිගට ලිව්වා ඉඩමදි මම සබර කැටියෙන් ලියන්න හොඩි ස්පෝර්ට්ස් හරි ස්පෝර්ට්ස් කරනවා හරි ක්‍රීඩා කරනවා දැන් මෙතන ක්‍රීඩා කරන ළමයි ඉන්නවද මිල්ලාන් මොකක් හරි ක්‍රීඩාවක් කරනවද ඔව් සර් මොනවද ෆුට්බෝල් ආ ෆුට්බෝල් හරි දැන් තව මොනවද ක්‍රීඩාවන් කරන පුනරු මොකද ක්‍රීඩාවක් කරනවද මොනව හරි එහෙන්නේ මට පුනරුමයි මයික් එක නම් ඔන් කරා සඳරු මුත් ක්‍රීඩාවක් කරනවද ඔව් මොනවයි ක්‍රිකට් ආ මා ක්‍රිකට් ආ හරි දැන් ඇත්ලටික්ස් කරන මොනව හරි කවුරු හරි ඉන්නවද ඒ කියන්නේ අපිට මීටර් 100 දුවන 400 නැත්නම් 104 ඒ වගේ එහෙම ළමයිත් ඇති. හරි. හැබැයි සාමාන්‍යයෙන් පුතේ දැන් අපි රැකියාවකට යද්දී ඒගොල්ලෝ වැඩිපුර බලන්නේ අර තනි තනිව කරන ක්‍රීඩා වලින් ගත්ත සහතික නෙවෙයි. ඒගොල්ලෝ බලනවා කණ්ඩායම් ක්‍රීඩා වලින් ගත්ත සහතික. ඒ කියන්නේ ගොඩක් ආයතන වලට ඕනේ කණ්ඩායම් හැංගීමෙන් වැඩ කළ හැකි පිරිස්. වෙනර තනි තනිවම ක්‍රීඩා කරන අයට මීටර් 100 දුවන අයට ඒගොල්ලොන්ට කණ්ඩායම් හැංගීම නැහැ කියන එක නෙවෙයි. හැබැයි අර කණ්ඩායම් ක්‍රීඩා කරද්දී
මිල්ලාන් ෆුට්බෝල් සල්ලම් කරනවා කියෝනේ. කණ්ඩායම් ක්‍රීඩා කරද්දී සාමූහිකව තමයි අදාළ කටයුත්ත කරන්න. සාමූහිකව. ඔතන එයාට පුළුවන් ගොඩක් වෙලාවට අනෙක් අය එක්ක එකට එකතු වෙලා මොනවා හරි වැඩක් කරන්න. සස ගොඩක් පෞද්ගලික අංශයේ ආයතන එහෙම රැකියාවකට ගනිද්දී ඔයා බලනවා ඔයා කණ්ඩායම් ක්‍රීඩා එහෙම කරනවද? ඔල වැඩි අවස්ථාවක් ඒගොල්ලන්ට ලබා දෙනවා. ඔතන අපි පාසලේදී පුතේ මේ ක්‍රීඩා කළ බලාපොරොත්තු වෙන ජය පරාජය විඳ දරා ගැනීම. මේ يعني සමහර ළමයි ඉන්නවා පුතේ A8යි B එකක් ගත්තම O level වල මැරෙන්න හදන වඩවන්ට. හැබැයි තව ළමෙක් ඉන්නවා එයාට තියෙන S8යි. එයා හරිම සතුටින් ඉන්නවා. නේ? දැන් A8යි B එකක් ගත්ත කෙනා යනන්නේ. එයාට හැමදාම හුරු ගොඩක් කරලා ජයග්‍රහණය පමනයි. සමහර හැමදාම වගේ පන්තිය පළවෙනියා වෙන්නේ නැහැ. ඒක පරාජයක් කුරුනේ. ඒතර පරාජයක් ලැබුණම ඒක දරා ගැනීමේ හැකියාවක් නැහැ. හැබැයි ක්‍රීඩා කරද්දි ඔය ක්‍රීඩා කරද්දි හැමදාම දිනන්න බෑනේ. ඒතර පරාද වෙනවා. පරාද වුණාට පස්සේ අර ජාග්‍රාහී කණ්ඩායමෙන් සමහරලාට අපේ උසුළු විසුළු කරන්න පුළුවන්. නේ? මොන ඒගොල්ලන්ගේ සතුට දිහා බලාගෙන අපි දුකටපත් නොවි පුළුවන් තරම් ඉන්න උත්සාහ කරනවා. අපි හැමදෙස්සම හිතා ගන්න ඊළඟ වාරේ අපි කොහොම හරි ජයග්‍රහණය කරන්න ඕන කියලා. කොහොම හරි කියන්නේ වැරදි විදියට නෙවෙයි. නීත්‍යානුකූලව ජයග්‍රහණය කරන්න ඕන කියලා. නේ? ඒතර අපිට ජය පරාජය දෙකම අපි භුක්ති විඳලා තියෙනවා. සාමාන්‍යයෙන් කියනවා පරාජිතයාගේ දුක ජයග්‍රාහකයාගේ සතුට දෙගුණ කරනවලු. සස ඔයා මොනවා හරි තරගකින් පරාදුනොත් දුක් වෙවි අඬාඬින්න ඕනේ නැහැ. එහෙම හිටියොත් අනෙක් ටීම් එකයාගේ සතුට දෙගුණ වෙනවා. අපි පරාද වුණත් අපිට පුළුවන් වෙන එක දරාගෙන හොඳින් නිට මුණ දෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒතර ක්‍රීඩාවලදී ඔක උගන්වනවා. ඒතර ඉස්කෝලේ මේ ක්‍රීඩාවන් කරන්නේ අපට හොඳ ශරීර සෞඛ්‍යයක් පවත්වා ගන්න වගේම අපට දරා ගැනීමේ හැකියාවක් ඇති කරගන්න. ජය පරාජය වින් දරා ගන්න. ඒ වගේම ශාරීරික වශයෙන් දරා ගැනීමේ හැකියාවක් ඇති කරගන්න මේ ක්‍රීඩා කටයුතු කරනවා. ඒතර ඉස්කෝලේ කියලා ඔයාලා ඉගෙන ගන්න එකයි ක්‍රීඩාවයි විතරද කරන්නේ? තව මොනවද කරන්නේ? ඉගෙන ගන්න එක ක්‍රීඩා වලට අමතරව පුතේ තව මොනවද කරන්නේ? ශබීර් මොනවද තව කරන්නේ? ශබීර් අහමඩ් ඉගෙන ගන්න එකයි ක්‍රීඩා වලට අමතරව තව මොනවද ඉස්කෝලේ ගිහලා කරන්නේ? නම් මුකුත් කරන්නේ නැද්ද? බාහිර ක්‍රියාකාරකම්. ඔව් මොනවද බාහිර ක්‍රියාකාරකම්? කවින්දු හරි ශබීර් කියන්නකෝ. සමිති සමාගම්. ඔව් අන්න හරි. සමිති සමාගම් වල වැඩ කටයුතු කරනවා. නේ? ඇයි මේ සමිති සමාගම් වල වැඩ කටයුතු කරන්නේ? උදේ අපිට පුළුවන්කම තියෙන්න ඕනේ ඉස්සරහට ගිහලා නම් කතාවක් කරන්න. කතාවක් නොකරත් යාළුවෝ ටිකක් එකිනෙක රැස් කරගන්න. නේ හොඳ සංවිධානමය හැකියාවක් ඇති කරගන්න. සමහර ළමයි එහෙම ඉන්නවා. ඒ කියන්නේ ඉස්කෝලේ සමහර හොඳටම ඉගෙන ගන්නම ළමයා නෙවෙයි. හොඳ සංවිධායක වෙන්නේ. එහෙම වෙන අය ඉන්නවා. නේ? ගොඩක් වෙලාවට අපි පන්තිය සමහරට වැඩ නොකර වැඩිපුර පන්තියේ අපිට පාඩම කරද්දී සමහර කෑ ගහන ළමයට කිව්වොත් ඔයා අද සමිතිය සංවිධානය කරන්න කියලා. සමහර ඒ ළමයා පන්ති වලට ගිහිල්ලා යාළුවෝ ගොඩාක් එකතු කරගෙන රැස් වීමට ඒ කියන්නේ කතා පවත්වන්න සින්දු කියන්නේ එයා හොඳට සංවිධානය කරලා තියෙනවා. නේ? සමහර අපේ ඉස්කෝලේ වෙනද සිකුරාදාර තියෙනවා රැස් වීමෙම සමහර ළමයි ඩ්‍රම් සෙට් අරගෙන ඇවිල්ලා গিටාර් ගෙනල්ලා නේ ලස්සන්ට ඒ වැඩේ කරනවා. ඔයා පන්තියේදී මහා ලොකුවට වැඩ කරන්නේ නැහැ. හැබැයි අතනදී එයා හොඳින් වැඩ කටයුතු කරන හොඳ සංවිධායකයෙක්. ඔතන අපි පුතේ උරු කරන්න ඕනේ අර සමාජයේ ඉහළින් වැජ වෙන්නේ හොඳටම ඉගෙන ගන්න අයම විතරක් නෙවෙයි. සමහර හොඳ සංවිධායකයෙක් ඉන්නවා. උත්සවයක් සංවිධානය කරන්න නේ. සමහර ආයතනයක් පවත්වාගෙන යන්න. අර බිල් ගේට්ස් කියන කෙනා දන්නවනේ යානි. එයා කියනවනේ මම හැමදාමගේ පන්තියේ ලකුණු අඩු මට්ටමක ඉන්නේ. හැබැයි මගේ යාළුවා එයා තමයි පන්තියේ වැඩිම ලකුණු. නේ? මගේ යාළුවා හොඳින් විභාගෙ පාස් කරලා යනවා විශ්වවිද්‍යාලේ. එයා ඉංජිනේරුවෙක් දැන්. හැබැයි මගේ ආයතනයේ එයා සේවකෙක්. බිල් ගේට්ස් එයා මයික්‍රොසොෆ්ට් සමාගම යාගේ. එයාගේ යාළුවා හොඳටම ඉගෙන ගත්ත කෙනා. එයා යනවා ඉංජිනේර කෙනෙක් වෙන්න. එයා ඉංජිනේර කෙනෙක් වෙලා එද්දී එයාට වැඩ කරන්න වෙන්නේ අර එයාගේ පන්ති අඩු ලකුණු ගත්ත බිල් ගේට්ස් ගේ කම්පැනි එකේ. මොකද එයා හොඳ ව්‍යවසායකයෙක්, එයා හොඳ සංවිධායකයෙක්. එයාට පුළුවන් ඒ කම්පැනි එක පවත්වාගෙන යන්න.
යාගෙන හොඳටම ඉගෙන ගත්ත යාළුවෝ එයාගේ යටතේ එයාගෙන් වැටු ප්ලබමින් වැඩ කරනවා. අතන මම කියන්නේ මේ හොඳට ඉගෙන ගන්න ඕනේ නැහැ කියලා නෙවෙයි. අපිට හැමදේම පුළුවන්කම තියෙන්න ඕන පුතේ. හොඳට සංවිධානය කරන්න. ඒ වගේම මට කොහරි කියලා කතාවක් පවත්වන්න. නේ? ඒ කියන්නේ පුතේ දැන් ඔයාලා අර ඉන්නව හේදියක් පුෂ්පා රම්යානිද සොයිසා හරි සිල්වා හරි කියලා. නේ? අහලා තියද එහෙම කෙනෙක්? එයා හෙදියක් වුණාට ලංකාවේ ඉන්න වෛද්‍යවරුන්ට වඩා ගොඩක් ජනප්‍රියයි. ඇයි? එයා රූපවාහිනී වැඩසටහනකට ආවට පස්සේ එයාට පුළුවන් ඉතා හොඳින් පැහැදිලි කරන්න. කොහොමද මේ අවස්ථාවේ කටයුතු කරන්න ඕනේ? ඉතාම හොඳින් පැහැදිලි කරනවා. එයාගේ කතිකත්වයත් එක්ක එයා නිකන්ම හෙදියක් වුණාට එයා හරිම ජනප්‍රියයි. සමහර වෛද්‍යවරුත් ඉන්නවා එහෙම. ඔය රූපවාහිනී වැඩසටහන වලට එම ගෙන්නන්නේ. එයාට ඒ වෛද්‍ය උපදේශයම තා පැහැදිලිව කියලා දෙන්න පුළුවන්. ඔතන එහෙම පුළුවන්කම තිබුණොත් ඔයා අනාගතයේ පුතේ මොන රැකියාවක් කරත් ඔයාට ඒක ගොඩක් වෙලාවට ප්‍රයෝජනවත් වෙනවා. ඒක නිසා තමයි අපි පාසලේදී ඉගෙනුම් ඉගැන්වීම් කටයුතු වලට අමතරව ක්‍රීඩා කටයුතු ඊට පස්සේ අර විෂය බාහිර කියලා අපි සමිති සමාගම් වල වැඩ කටයුතු කරන එක කියලා සොසයිටිස් තියෙනවා. ඒ සමිතියක පුතේ නේ සමිතියක ඔයාට මොනවා හරි කතාවක් කරන්න එන එක සංවිධානය කරන්න කියලා කිව්වොත් ඒක මග අරින්න එපා. පළවෙනි දවස්වලට හරියට බැරි වෙයි. ඔබට ඊළඟ දවස් වෙනකොට ඊට වඩා යම් ප්‍රමාණයකට ඔයාට හැකියාවක් ඇති වෙනවා. ඒක නිසා පාසලේදී ඔයාට මොනවා හරි දෙයක් සංවිධානය කරන්න දෙනවද ඒක නොබියව බාර ගන්න. ඉස්කෝලේදී වැරදුනට කමන්නේ. සාමාන්‍ය සමාජයට ඇවිල්ලා වැරදුනොත් තමයි ප්‍රශ්නේ. ඒ නිසා ඉස්කෝලේදී අපි කරලා ඉගෙන ගන්න ඕනි. නේ? ඒතර සාමාන්‍ය සමාජයේදී අපිට වරදින්නේ නැහැ. මොකද අපිට අත්දැකීමක් තියෙනවා. එහෙම දේවල් කරලා. ඒක නිසා හරි. ඒතර සමිති සමාගම් වල වැඩ කටයුතු කරන්න ඕනි. ඒ වගේම ඔයාලා පාසලේදී සෞන්දර්ය කටයුතු කරනවා. ඒ කියන්නේ චිත්‍ර නැටුම් සංගීත වගේ දේවල් සෞන්දර්ය කටයුතු කරනවා. සාමාන්‍ය චිත්‍ර අඳින්න ගියා අපි ඉස්තටික් කියලා කියන්නේ නේ. ඉස්තටික් අපි ගන්නවා. අතර සෞන්දර්ය කටයුතු කියලා කියන්නේ පිට දැන් අපිට චිත්‍රය මඳිනවා නම් වාට හොඳ ඉවසීමක් තියෙනවා. මොකද ගොඩක් වෙලා ගත කරමින් සමහර චිත්‍රය අඳිනවා. හරිම ඉවසීමෙන් යුක්තව. ඊපස්සේ සංගීතය නම් නේ වාට පුළුවන් අනෙක් කෙනෙකුගේ කියන්නේ සින්දුවක් රස විඳින්න. සින්දුවක් රස විඳිනවා කියලා කියන්නේ පිටේ වාට පුළුවන් වෙනවා අනෙක් කෙනෙකුගේ දුකක් දරා ගැනීමේ හැකියාවක් තියෙනවා. කියන්නේ තවක් කෙනෙක් දුකෙන් ඉන්නව නම් අපි සතුටු වෙන එක නෙවෙයි අරය දුකෙන් ඉන්නව කියේ. අපිටත් ඒ දුක අපි කියන සහානුභූති භාවයේ එම්පති කියලා කියන්නේ ඉංග්‍රීසියෙන්. අනෙක් කෙනෙකුගේ දුකක් තමන්ට දැනෙන්න ඕනි. දුම යකෙක් වගේ මිනිස්සෙක් වෙලා වැඩක් නැහැ. කවුරු හරි දුකෙන් ඉන්නව නම් එයාගේ දුක අපට දැනෙන මිනිස්සෙක් වෙන්න ඕනි. නේ? ඒතර මේ ඉගෙනගෙන විතරක් පුතේ එහෙම වෙන්නේ නැහැ. නේ? යක්කු වගේ මිනිස්සු ඕන තරම් ඉන්නවා. හරිද? ඒතර ඔයාට අනෙක් කෙනෙකුගේ දුකක් දැනෙනව නම් අන්න ඒක සමාජයට ගොඩක් වැදගත්. එහෙම මිනිස්සු තමයි සමාජයට ඕනේ. ඒතර පාසලේදී ඔය චිත්‍ර නැටුම් සංගීත වගේ දේවල් වලින් ඔයාට ඒව හුරු කරනවා. ඊට අමතරව පාසලේ තව තියෙන ඕගොල්ලෝ පාසලේ කළමනාකරණයට දායක වෙනවා. ඒ කියන්නේ ඔයා සමහර රෙජිස්ටර් එක මාක් කරද්දි ගුරුවරට උදව් වෙනවා. රෙකෝඩ් බුක් එකේ දවසේ කාලසටහන ලියන්න උදව් වෙනවා. රෙකෝඩ් බුක් එක වෙලාවට ගෙනihin තියෙනවා ආයි ගේනවා. නේ උදේට. ඊට පස්සේ ඔයා සමහර පන්තියේ පහන පත්තු කරනවා. නේ ඔයගේ විවිධ දේවල් කරනවා. ඒතර ඔයා පුතේ මේ හැම දෙයකින්ම අත්දැකීමක් ලබා ගන්න ඉගෙනීමක් කරන්න. ඒතර පුතේ පාසලේදී අර පන්ති කාමරේ පොත පොත ඉගෙනගෙන විතරක් වැඩක් නැහැ. මේ හැම දෙයක්ම ක්‍රීඩා කටයුතු, විෂය සමගාමී කටයුතු, සෞන්දර්ය මේ හැම දෙයක්ම කරන්න ඕනේ. එතකොට තමයි අnder පාසලෙන් බලාපොරොත්තු වන යහපත් පුරවැසියා බිහි කරන්න පුළුවන් වෙන්නේ. ඒතර පුතේ ද මේ පාසල කියන්නේ පද්ධතියක්. අපි පාසල් පද්ධතියම කියලා කියන්නේ පාසල කියන්නේ මේ පද්ධතියක්. අන්න මේ පාසල් පද්ධතිය. මේ පාසල් කියන්නේ පද්ධතියක්. ඒතර මේ පාසල් පද්ධතියට පාසල් පද්ධතියට තියෙන පුතේ යම් නිශ්චිත අරමුණක්. මොකක්ද දැන් අපි කිව්ව පාසලේ අරමුණ? මොකක්ද පුතේ අපි කිව්ව පාසලේ අරමුණ? ආපස්සලු පාසලේ අරමුණ මොකක්ද? යහපත් පුරවැසියෙක් බිහි කරන්න. යහපත් පුරවැසියෙක් බිහි කරන්න. එතකොට මෙන්න මේ අරමුණ ඉටු කරගන්න පුතේ මෙන්න මේ සංඝටක මෙන්න මේ කොටස් එකිනෙකට සම්බන්ධ වෙලා වැඩ කරනවද? මේ කොටස් එකිනෙකට සම්බන්ධ වෙලා වැඩ කරනවද? ඔව්. ඒගොල්ලෝ
එකිනෙකට සම්බන්ධ වෙලා තමයි වැඩ කරන්නේ. උදාහරණයක් කිව්වොත් දැන් පුතේ ස්කෝල්ට එන ළමයා ඔනි ගෙනුම් ඉගැන්වීම් කටයුතු කරනවා. ඒ ළමයම නෙවෙයිද ක්‍රීඩා වලට යන්නේ? එයාම තමයි ක්‍රීඩා වලට යන්නේ. එයා ක්‍රීඩා වලට ගිහිල්ලා ආයි පන්ති කාමරයට එනවා. පන්ති කාමරයට එන්න ඕන. වැඩි හරියක් යොමු කරන්න එන්නේ නැති එක ගියාමනේ. ගියාම ආයි ක්‍රීඩා වලට ගියොත් ආයි හොයා ගන්න බෑ. ස්කෝලේ යනකන් සමහර ළමයි. ඒතරා පන්ති කාමරයට ආයි එන්න ඕනේ. දැන් මේ ක්‍රීඩා වලට යනවා ආයි පන්තියට එනවා. උනම් ක්‍රීඩා වලින් අපිට කෙලින්ම යන්න පුළුවන් කොහෙටද? ඕනනම් සෞන්දර්ය කටයුතු වලට යන්න පුළුවන්. සෞන්දර්ය වලින් ආයි ක්‍රීඩා වලට යන්න පුළුවන්. ඕනනම් සෞන්දර්ය වලින් ඉඳලා කෙලින්ම පන්තියට යන්න පුළුවන්. පන්තියේ ඉඳලා කෙලින්ම සෞන්දර්ය වලට යන්න පුළුවන්. ඕනනම් පන්තියේ ඉඳලා සමිත සමාගම් වලට යන්න පුළුවන්. සමිත සමාගම් වලින්ද පන්තියට යන්න පුළුවන්. සමිත සමාගම් වලින්ද සෞන්දර්ය වලට යන්න පුළුවන්. සෞන්දර්ය වලින්ද සමිත සමාගම් වලට යන්න පුළුවන්. ඊට පස්සේ සමිත සමාගම් වලින්ද ක්‍රීඩා වලට යන්න පුළුවන්. ක්‍රීඩා වලින්ද සමිත සමාගම් වලට එන්න පුළුවන්. ඔය වගේ අපි කියනවා පුතේ මේ පද්ධතිය තුල මේ කොටස් එකිනෙකට සම්බන්ධ වෙලා වැඩ කරන්න. ඒතර අපි කියනවා පුතේ පද්ධතියකට තියෙන නිශ්චිත අරමුණක්. දැන් පාසලේ නම් යහපත් පුරවැසියෙක් බී කර ගැනීම. මේ නිශ්චිත අරමුණ ඉටු කරගන්න එකිනෙකට සම්බන්ධ වෙලා වැඩ කරන සංඝටක නම් කොටස් නිශ්චිත අරමුණ ඉටු කරගන්න එකිනෙකට සම්බන්ධ වෙලා වැඩ කරන සංඝටක එමුනම් කොටස් එකතුවකට අපි කියනවා පුතේ නම මොකක්ද? පද්ධතියක් කියලා. ඒතර පද්ධතියකට නිශ්චිත අරමුණක් තියෙනවා. එහෙම අරමුණක් තියෙනවා. අන්නේ අරමුණ ඉෂ්ට කරගන්න එකිනෙකට සම්බන්ධ වෙලා වැඩ කරන කොටස් වලට කියනවා කවුද? පද්ධතියක් කියලා. නිශ්චිත අරමුණක් තියෙනවා. ඒ අරමුණ ඉටු කරගන්න එකිනෙකට සම්බන්ධ වෙලා වැඩ කරන කොටස් ටිකක් තියෙනවා. එහෙම ඒකට අපි කියනවා පද්ධතියක් කියලා. ඒතර විභාගෙදී ආය පාඩම් කරද්දි පුතේ මතක තියාගන්න ඕනේ පද්ධතියක් නම් නිශ්චිත අරමුණක් තියෙනවා. අරමුණ ඉටු කරගන්න එකිනෙකට සම්බන්ධ වෙලා වැඩ කරන කොටස් ටිකක් අපි කියනවා ඒකට පද්ධතියක් කියලා. අපි නිර්වචනයක් කිව්වොත් පද්ධතියක් යනු යම් නිශ්චිත අරමුණක් ඉටු කර ගැනීමට එකිනෙකට සම්බන්ධ වී වැඩ කරන සංඝටකවල එකතුවක්. පද්ධතියක් කියන්නේ නිශ්චිත අරමුණක් ඉටු කරගන්න එකිනෙකට සම්බන්ධ වෙලා වැඩ කරන සංඝටකවල එකතුවක්, කොටස්වල එකතුවක්. පද්ධතියක්. හරි. දැන් රෝහල් පද්ධතියත් එහෙමයි. රෝහලේ පුතේ නිශ්චිත අරමුණ මොකක්ද? එයාගේ තියෙන අරමුණ. රෝහලේ අරමුණ. ආදීනමිත රෝහලේ අරමුණ මොකක්ද? නිරෝගී පුද්ගලයන් බිහි කිරීම. අන්න හරි. නිරෝගී පුද්ගලයන් බිහි කිරීම. එතකොට මේ නිශ්චිත අරමුණ ඉටු කරගන්න එකිනෙකට සම්බන්ධ වෙලා වැඩ කරන සංඝටක ටිකක් තියෙනවා. මට කියනකො මේ වගේ රෝහලේ තියෙන කොටස් මොනවද කියලා. දැන් අපේ පාසලේ නම් තියෙන ගෙනුම් ඉගැන්වීම් සෞන්දර්යය වගේ රෝහලේ තියෙන කොටස් මොනවද? එහෙම මොකුත් නැද්ද නැත්තම්? රෝහලේ තියෙන අපි රෝගියෙක් පුතේ රෝහලට ඇතුළු වෙනකොටම කොහෙටද ඇතුළු වෙන්නේ? රෝගියෙක් රෝහලට කොහෙටද ඇතුළු වෙන්නේ? දොරෙන් තමයි ඇතුළු වෙන්නේ. කොහෙටද ඇතුළු වෙන්නේ? බාහිර රෝගියන්. අන්න හරි. රෝහලේ තියෙනවා බාහිර රෝගී අංශය කියලා, OPD කියලා එකක්. අන්න බාහිර රෝගී අංශයට ඇතුළු වෙනවා. දැන් බාහිර රෝගී අංශයට ඇතුළු වෙන කෙනා අපි තුමු එයාට රෝගය ටිකක් උත්සන්නයි කියලා. එහෙනම් එයාව දාවි කොහෙටද? ICU. ඔව්. ඕනනම් කෙලින්ම ICU දාන්නත් පුළුවන්. හදිස්සි ලෙඩෙක් ආවොත් ඕනේ කෙලින්ම ICU එකට දානවා. ICU එකට දැම්මා. නෝ ISU එකේ යා ටික දවසක් ඉඳලා කොහෙටද ආවිද ආයි? ප්‍රබෝධය නේවාසිකව ප්‍රතිකාර ලබන්න දාවි. ISU එකේ ඉඳන් කෙලින්ම ගෙදර යවන්නේ නැහැ නේ කියනවත් නේ. නේවාසිකව ප්‍රතිකාර ලබන්න දාන අපි නෝ RPD කියලා. RPD කියන්නේ Residential Patient Department. නේවාසික ප්‍රතිකාර ලබන අංශය දෙපාර්තමේන්තුව. RPD එකට දානවා. අදම RPD එකේ ඉඳගෙන ඕන නම් ආයිම එයාට ටිකක් අමාරුයි වගේ නම් ආයිම ඕනනම් දාන්න පුළුවන් ඔපරේෂන් තියටර් එකකට. ඔපරේෂන් තියටර් එකකට දැම්ම. ආයි ඔපරේෂන් තියටර් එකේ නම් ISU එකට දාලා ආයි ඒවි RPD එකට. නේ ඔපරේෂන් තියටර් එක නම් කෙලින්ම
RPD එකට දාන්නත් පුළුවන්. මම මේ නිකන් කියුවේ. ඒ වගේම රෝහලේ තියෙන තව උපපද්ධතියක් අපි යන්න කැමති නැති තැනක් කොහෙත්ම මොකද්ද? අමෝචරිය තියෙනවා නේ? මෝචරිය. නේ? අතර අපිට මෝචරියට යන්නත් පුළුවන්. අපිට නෙවෙයි ඔය එන කෙනෙකුට යන්න පුළුවන් ඕන නෑ. නේ? ඒතර එහෙම යන්නේ උන කවුරු හරි කෙනෙක් මෝචරිය හරහා එළියට යන්නත් පුළුවන්. ISU එකේ ඉන්න කෙනෙක් සමහරට එමු වෙන්න පුළුවන්. නේ? මෝචරිය ඉන්න අය මේ පැත්තට එන්නේ නෑ. RPD එකේ ඉන්න කෙනෙක් එමු වෙන්න පුළුවන්. ඔපරේෂන් තියටර් එකේ ඉන්න කෙනෙක් එමු වෙන්න පුළුවන්. OPD එකේ ඉන්න කෙනෙක් ඕනනම් එමු වෙන්න පුළුවන්. නේ? එළියට යන්න පුළුවන් ඉතින්. පාසලේ නැද්ද මෝචරිය වගේ එකකින් එළියට යන අය? පාසලේ නැද්ද? ඒ පාසලේ නැද්ද මෙලෝ වැඩක් නැතුව එළියට යන අය? ඉගෙනගෙනත් නෑ. සමාජයට මුකුත් ක්‍රීඩා හැම කරන්නෙත් නෑ. ඊට පස්සේ සමිත සමාගම් වල ඒවැය මුකුත් වැඩ කරන්නෙත් නෑ. ඔයේ ස්කෝල් ඉඳලා එළියට යනවා. ඒතර මෝචරිය හරහා යන අය වගේ නෙවෙයිද? එහෙම තමයි. නේ? ඒතර මේගොල්ලෝ සමාජයේ කිසි වැඩක් නැති අය. ඒතර පාසලේදී එහෙම දෙයක් වෙන්න පුළුවන්. රෝහලේදීත් එහෙමයි. නේ? රෝහලේ මේ මොනවා හරි ක්‍රියාකාරීත්වය ක්‍රියාවලියේ මොනවා හරි ගැටලුවක් මතු වුණොත් ඔය අපි කියපු දේ වෙලා එළියට යන්න පුළුවන්. හරි මම මේ කිව්වේ පුතේ ඕනම පද්ධතියක නිශ්චිත අරමුණක් තියෙනවා. මේ අරමුණ ඉටු කරගන්න එකිනෙකට සම්බන්ධ වෙලා වැඩ කරන සංගටකවල එකතුවක් තියෙනවා. ඔන්න ඔහොම එකකට අපි කියනවා පද්ධතියක් කියලා. නිශ්චිත අරමුණක් ඉටු කරගන්න එකිනෙකට සම්බන්ධ වෙලා වැඩ කරන සංගටකවල එකතුවක් පද්ධතියක්. ඒතරද පාසලට නම් මොකද මේ පාසල කියලා? පාසලට නම් ආදානය කරන්නේ කවුද? පාසලට ආදානය කරන්නේ මොනවද? කවුද කියන මොනවද කියලා මම මෙහන්නේ. දැන් මේ පාසලට නම් පාසලේ වැදගත්ම කවුද? සිසුන් සහ ගුරුවරු. කවුද? සිසුන් සහ ගුරුවරු. ඔව්. වැදගත්ම ওই දෙකලංගි? සිසුන්. පාසලේ වැදගත්ම සාධකය තමයි ළමයි. නේ? දැන් පාසලේ පුතේ දැන් පාසලට කවුද ඒතර ඇතුළත් කරන්නේ? ප්‍රධාන වශයෙන්ම පාසලට විවිධ අය ඇතුළත් කරනවා. කවුද ඇතුළත් කරන්නේ? එක්කෙනෙක්. කවුද මේ ඇතුළත් කරන්නේ? ළමයි. ළමයි පාසලට ඇතුළත් කරනවා. ළමයි විතරක් පාසලේ හිටියොත් ඉගෙන ගන්න පුළුවන්ද? බෑනේ. දැන් පාසලට තව ඇතුළත් කරන අය ඉන්නවා. කවුද? ගුරුවරු. තව අතර ගුරුවරු ළමයි හිටියොත් ඇතිද? විදුහල්පති. විදුහල්පති. හරි තව නියෝජ්‍ය විදුහල්පති. ඔව් හරි. අපි ඔක්කොම ගුරුවරු කියමුකෝ. අනාධ්‍යන කාර්ය මණ්ඩලය. අනාධ්‍යන කාර්ය මණ්ඩලය. දැන් අනාධ්‍යන කාර්ය මණ්ඩලයේ ඉන්නවා ගුරුවරු ඉන්නවා ළමයි ඉන්නවා. ඉගෙන ගන්න පුළුවන්ද? ගොඩනැගිලි. ඩෙස්පොටු නේ? ওই බ්ලැක් බෝඩ්, වයිට් බෝඩ් ওই ඔක්කොම ආදානයන් තමයි ඇතුළත් කරන්න ඒවා. මේ ඇතුළත් කරන දේවල් වලට අපි කියනවා නමක් ආදානය. හරි ආදානය. ඒ කියන්නේ ආදාහණය නෙවෙයි හොඳි. ආදානය ඉන්පුට් කියලා. ආදානය. ඒතර අපි පාසලට නේන රෝහලට ඕනම දෙයකට ඇතුළත් කරන දේවල් වලට අපි කියනවා පුතේ නමක් ආදානය. දැන් අපි මේ ගුරුවරු ළමයි ඩෙස්කුටු ඔක්කොම ආදානය කරාම මෙන්න මේක ඇතුලේ මේ පද්ධතිය ඇතුලේ මොකක්ද පුතේ සිද්ධ වෙන්නේ? දැන් ඔයාලට උගන්වනවා, ඊට පස්සේ ඔයාලා ස්පෝර්ට්ස් කරනවා, සමිත සමාගම් වල වැඩ කරනවා නේ? ඊට පස්සේ තව මොනවද කරන්නේ? අර පාසලේ කළමනාකරණයට නම් දායක වෙනවා. ඊට පස්සේ ඔයාලට ගුරුවරු ගහන්න පරින්නේ එහෙම නැද්ද? ගහන වරිනේ ඕනේ නේ? ඔයා දැන් එහෙම කරන්න සිද්ධ වෙනවා. දැන් ඇයි මේ ගහන්න වරින්නේ? ඔයාලට එහෙම ගහලා බැලලා නැහැ වගේ මට තේින්නේ කවුරුවත්. හරි. දැන් ගහන්න බනින්නේ ඔයාව හොඳ පුරවැසියෙක් කරන්න නම් ඔයාගේ හොඳ ගුණධර්ම ඇති කරන්නනේ. වැරද්දක් කරොත් නේ ගහන්න බනින්නේ. නේ? ඒතර මේ පාසල ඇතුලේ පුතේ මොකක්ද වෙන්නේ එනවා? ඔයාලව මොනව වෙනවද? සකස් කිරීමකට ලක් කරනවා. ඒතර අපි ආදානය කරනව දේවල් ආදානය කරාම පද්ධතිය ඇතුලේ මොනවද කරන්නේ? පද්ධතිය ඇතුලේ සැකසීමකට ලක් කරනවා. සකස් කිරීමක් කරනවා. මේ සකස් කිරීම කරලා නැත්නම් ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. මේ සකස් කිරීම කරලා ආයිම පාසලෙන් එළියට මොනව වෙනවද? පද්ධතියෙන් එළියට මොනව වෙනවද?
දැන් ඔයා ඉස්කෝලේ අද ඉස්කෝලේ ගියා එකහමාරට ප්‍රතිදානය වෙනවද එහෙම නෑ ඔයා එක වසරට පාසල් ගියා ආයේ 11 වසරදී එහෙම නැත්නම් 13 වසරදී ඔයාව ප්‍රතිදානය වෙනවා අවුට්පුට් වෙනවා එතකොට පුතේ පාසලෙන් එළියට යනවා ඒක ප්‍රතිදානය ඒක පාසලෙන් එළියට යන්න ඕනේ අර යහපත් පුරවැසියෙක් විදියට හැබැයි එහෙම නොවි ඕනතරම් අය පාසලෙන් එළියට යනවා එතන අපි පාසලට ආදානය කරන දේවල් ආදානය ඔය ළමයි ගුරුවරු ඩෙස්කුට ඒක තමයි ආදානය පාසලට ආදානය කරන දේවල් පාසලෙන් ප්‍රතිදානය කරන දේ පාසලෙන් ප්‍රතිදානය කරන්නේ පාසලෙන් ප්‍රතිදානය කරන්නේ මෙතන ආදානය හරි ආදානය ඊපස්සේ පාසලෙන් පුතේ ප්‍රතිදානය කරනවා එළියට ලබා දෙනවා අන්නර යහපත් පුරවැසියා පාසලෙන් එළියට ලබා දෙනවා යහපත් පුරවැසියා ප්‍රතිදානය ප්‍රතිදානය යහපත් පුරවැසියෙක් ප්‍රතිදානය කරනවා රෝහලේ නම් පුතේ ආදානය මොනවද රෝහල් පද්ධතියේ ආදානය මොනවද රෝගියා රෝගීන් තව එච්චර රෝගීන් වෛද්‍යවරු තව කවුද හෙදියන් රෝගීන් වෛද්‍යවරු හෙදියන් තව බේතේ නේ ඇඳන් ගොඩනැගිලි ඔය සියල්ල තමයි ආදානය රෝහල ඇතුලේ මොනවද කරන්න සකස් කිරීම රෝහල ඇතුලේ රෝගී පුද්ගලයන් නිරෝගී තත්ත්වයට පත් රෝගී පුද්ගලයන් නිරෝගී තත්ත්වයට පත් කරන්න ඒගොල්ලෝ අර බාහිර රෝගී අංශයෙන් සමහර බෙහෙත් දෙනවා පර නේවාසික ප්‍රතිකාර ලබන්නේ බෙහෙත් දෙනවා ඔපරේෂන් කරනවා නේ මොන දැඩි සත්කාරයකට දාලා බලා ගන්නවා පරිස්සමෙන් විවිධාකාරයේ සකස් කිරීම කරනවා ඔය සකස් කිරීම සියල්ල කරලා අවසානයේ එළියට ප්‍රතිදානය වෙනවා කවුද ප්‍රතිදානය වෙනවා නිරෝගී පුද්ගලයෙක් නිරෝගී පුද්ගලයෙක් පොදා රෝහලේ ආරමුණු එතන පුතේ පද්ධතියක් කියන්නේ නිශ්චිත අරමුණක් ඉටු කරගන්න එකිනෙකට සම්බන්ධ වෙලා වැඩ කරන සංඝටකවල එකතුවක් පද්ධතියක් කියලා කියනවා. එතන පද්ධතියක ප්‍රධාන කාර්යයන් තුනයි. මම දැන් කිව්වා. පද්ධතියක ප්‍රධාන කාර්යයන් තුනයි නෙතු නතුලි මට කියන්න. නතුලි ආදානය ක්‍රියාවලිය ප්‍රතිදානය. ඔව්. ආදානය ක්‍රියාවලිය අපි ක්‍රියාවලියට පුතේ සැකසීම කියලාත් කියනවා. ඒත් ප්‍රශ්නයක් නෑ. ආදානය ක්‍රියාවලිය නේ නැත්නම් සැකසීම ප්‍රතිදානය කියලා. පද්ධතියක ප්‍රධාන කාර්යයන් තුනයි. මතක තියාගන්න ඕනේ. ආදානය ක්‍රියාවලිය සැකසීම. sorry. ආදානය සැකසීම ක්‍රියාවලිය කියන එක ප්‍රතිදානය. වරදුනා කිව්ව එක. හරි ආදානය ක්‍රියාවලිය එහෙම නැත්නම් සැකසීම ප්‍රතිදානය කියලා. පද්ධතියක ප්‍රධාන කාර්යයන් තුනයි. අපි ලිව්වනේ පුතේ මාතෘකාවක්. පද්ධතියක සංඝටක කියලා. එතන යටින් ලියාගමු. මාත් එක ටිකක් කතා කරලා ඉන්න. එතකොට වань නිදිමත එනවා නම් ඒක නැති වෙයි. නේ? එහෙම කතා කරලා ඉඳද්දි ඔයාට ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මේක සම්බන්ධයෙන් නේ. ඒ නිසා මම ග්‍රහණ ප්‍රශ්න වලට අඩු ගානේ උත්තර දෙන්න. ඔයාට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මගෙන් අහන්න. කිසි ගැටලුවක් නැහැ. හරි. ඕන ප්‍රශ්නයක් අහන්න විෂය සම්බන්ධයෙන් එහෙම නැති ප්‍රශ්නයක් අහුවත් ගැටලුවන්නේ මේ විෂය සම්බන්ධයෙන් මේ අවස්ථාව යන කෙනේ විෂය කරුණු වලට එහා ICT සම්බන්ධ දේවල් අහුවට කිසි ගැටලුවක් නැහැ හරි වෙන මොනව හරි හරි ලියමු අපි ඔතන යටින් පද්ධතියක සංඝටක කියලා පද්ධතියක් යනු ඉතින් පද්ධතියක් යනු යම් නිශ්චිත අරමුණක් යම් නිශ්චිත අරමුණක් ඉටු කර ගැනීම සඳහා යම් නිශ්චිත අරමුණක් ඉටු කර ගැනීම සඳහා එකිනෙකට සම්බන්ධ වී ඉටු කර ගැනීම සඳහා එකිනෙකට සම්බන්ධ වී එකිනෙකට සම්බන්ධ වී කටයුතු කරන එකිනෙකට සම්බන්ධ වී කටයුතු කරන සංඝටකවල එකතුවකි
එකිනෙකට සම්බන්ධ වී කටයුතු කරන කටයුතු කරන සංගටක වල එකතුවකි. සංගටක වල එකතුවකි. අලුච්ඡේදකින් ලියමු. පද්ධතියක ප්‍රධාන කාර්යයන් තුනක් පහත දැක්වේ. පද්ධතියක ප්‍රධාන කාර්යයන් තුනක් පහත දැක්වේ. හරි, එක පළවෙනි එක ආදානය. ඉංග්‍රීසියෙන්ත් ලියන්න එතනින් ඉන්පුට් කියලා. පළවෙනි එක ආදානය, ඉංග්‍රීසියෙන් ලියන්නේ ඉන්පුට් කියලා. ආදානය ඉන්පුට්. දෙවැනි එක ක්‍රියාවලිය, සැකසීම කිව්වත් හරි. ක්‍රියාවලිය ප්‍රොසෙස්, ක්‍රියාවලිය ප්‍රොසෙස්. ඊළඟ එක ප්‍රතිදානය අවුට්පුට්. ප්‍රතිදානය අවුට්පුට්. ප්‍රතිදානය අවුට්පුට්. මතක තියාගන්න ඕනි, පද්ධතියක ප්‍රධාන කාර්යයන් තුනයි ආදානය, ක්‍රියාවලිය නැත්නම් සැකසීම, ප්‍රතිදානය කියලා. ආදානය, ක්‍රියාවලිය නැත්නම් සැකසීම, ප්‍රතිදානය කියලා. ඕනම පද්ධතියක පුතේ ඔන්න ඔය ප්‍රධාන කාර්යයන් තුන අන්තර්ගත වෙනවා. ඕනෑම පද්ධතියක මේ ප්‍රධාන කාර්යයන් තුන අන්තර්ගත වෙනවා. මතක තියාගන්න ඕනි. හරි, ඔයාලපතේ දන්නවනේ සාමාන්‍ය ජීවිතයේදී ඔයාලගේ අම්මලා තාත්තලා අර බැංකුවට ගිහිල්ලා කාඩ් එකක් දාලා එහෙම සල්ලි ගන්නවනේ නේද? එහෙම කරනවද? ඒතර එහෙම කාඩ් එකක් දාලා සල්ලි ගන්නව නම් අනේ ATM කියන මැෂින් එකට නේ පද්ධතියට ආදානය කරන්නේ මොනවද? ඒ මැෂින් එකට ආදානය කරන්නේ මොනවද? මේ ඇතුළත් කරන්නේ මොනවද? ආසනල් අර PIN නම්බර. ඔව් මොනවද? කාඩ් එකයි PIN නම්බර. අන්න හරි. අපි ප්‍රධාන වශයෙන් ආදානය කරනවා කාඩ් එකයි PIN නම්බර් එකයි. දැන් මෙතන අපි කාඩ් එකයි PIN නම්බර් එකයි ගහලා එතන ඉස්සරහට එන බලාගෙන ඉන්නවා. මොකද වෙන්නේ? අපිට සල්ලි එල්ලෙන්නේ නැවද? දැන් තව මොනවද ආදානය කරන්න ඕනේ? කාඩ් එකයි PIN නම්බර් එකට අමතරව භාෂාව. භාෂාවත් ඕන. තව අවශ්‍ය මුදල. අවශ්‍ය සේවාව අපිට ගිනුමේ ශේෂය බලා ගන්න ඕන නම් ඒක, මුදල් ලබා ගන්න ඕන නම් ඒක, ඒවත් ආදානය කරන්න වෙනවා නේ. ඒතරව තමයි ආදානයන්. දැන් පුතේ මේ පද්ධතිය ඇතුලේ මොකක්ද වෙන ක්‍රියාවලිය? ATM machine එකේ නම් මේක ඇතුලේ මොකක්ද වෙන ක්‍රියාවලිය? කාටද කියන්න පුළුවන්? එහෙම පරීක්ෂා කරනවා ගිණුමේ කොච්චර මුදල් ප්‍රමාණයක් තියෙනවද, මෙයා ඉල්ලන ගාන දෙන්න පුළුවන්ද පරීක්ෂා කරනවා. තව ඊට කලින් තමනොත් හරිද කියලා. මොකක් හරිද කියලාද? දත්ත යাদীපු. අන්න හරි. ඔව්, ඒ යাদীපු දත්ත ටික එනවා කාඩ් එක දැම්මනේ. මේ කාඩ් එකට හරියන අංකෙද මේ තියෙන්නේ? PIN නම්බර් එකද පරීක්ෂා කරනවා. පස්ස යා ගිනුමේ ශේෂයක් අපි රුපියල් 5000ක් ඉල්ලනවා නම් මෙයා බලනවා ගිනුමේ ශේෂය කොච්චරද, මෙයාට 5000ක් දෙන්න පුළුවන්ද බැරිද නේ පරීක්ෂා කරලා බලනවා. එතකොට ඕතම්දේ සකස් කිරීම පස්සේ අදාළ මුදල වෙන් කර ගන්නවා. අපි රුපියල් 5000 ගිනලා 5000 වෙන් කරගත්තා බැංකුවෙන්. හරි, ඔය සකස් කිරීම. එතකොට ප්‍රතිදානය අවසානයේ අපිට ලබා දෙන ප්‍රතිඵලය මොකක්ද? ATM එකේ සල්ලි ගන්නකොට අපිට ලැබෙන ප්‍රතිඵලය ප්‍රධානක මුදල්. අදාළ මුදල නේ.
සමහර ගිනුමේ ශේෂය බලනවා නම් ගිනුමේ ශේෂය ප්‍රතිදානයක් ඊට අමතරව තව මොනවද ප්‍රතිදානයක් රිසිට් පතක් රිසිට් පතක් තව ආයිම කාඩ් එක ATM කාඩ් එක නේද ගොඩක් අය ATM කාඩ් එක අමතක වෙලා යනවනේ මේ ළඟදිත් මම බැංකුවට ගියාමත් එහෙම ATM කාඩ් එකක් දාලා ගියේ හරි එහෙම ඒව ගන්න එපා අරගෙන බැංක එක නම් සිකියුරිටි දෙන්න මොකද ඔය කාඩ් එක පාවිච්චි කරලා සල්ලි එහෙම ගන්න පුළුවන් ඕන නම් සල්ලි කියන්නේ බඩු මිල දී ගන්න එහෙම පුළුවන් ගොඩක් අය ගියෝ නේ අපේ ගොඩක් කලාවට ඒව කියන්නේ මේ එහෙම දේවල් කරන්නත් එපා ඒක මම කැත වැඩක් නේ ඒ වගේම තමයි එහෙම කරාත් නිකම්ම අල්ල ගන්න පුළුවන් කොහෙන්ද මේ සල්ලි ගත්තේ මොන වෙලාවෙද සියලු දේවල් හොයා ගන්න පුළුවන් ඒක නිසා කොහොමඩවත් ඒව කරන්න හිතන්නවත් එපා හරි උතර මේ මම කිව්වේ ප්‍රතිදානයේ තමයි කාඩ් පත ඊපස්සේ අදාළ මුදල ඊට පස්සේ රිසිට් පත හරි ওই වගේ දේවල් එයා අපිට ප්‍රතිදානය කරලා දෙනවා ප්‍රතිදානය කරලා දෙනවා උතර ඕනම ක්‍රියාවලියක තියෙන ඕනම පද්ධතියක තියෙන පුතේ ආදානය සැකසීම ප්‍රතිදානය කියලා හරි ඔය ATM machine එක දැන් අපේ පාසලේ නම් තියෙනවා පුතේ ටීචර්ස්ලා ඉංග්‍රීසි ලකුණු යන්ත්‍රයක් නෑ මේ ඉංග්‍රීසි ලකුණු යන්ත්‍රයේ ආදානය මොකක්ද ඉංග්‍රීසි ලකුණු ඉංග්‍රීසි ලකුණු සකස් කිරීම प्रश्न मून ටික සහනම් පරීක්ෂා කළ බලනවා දැන් ඇතුළත් වෙන ඉංග්‍රීසි ලකුණ එක කාගේද මේක මෙම ඉංග්‍රීසි ලකුණ කාගේද පරීක්ෂා කළ බලනවා එතන හරි පරීක්ෂා කළ බැලුවා මොකටද මේ යන්ත්‍රය භාවිතා කරන්නේ අපි පරීක්ෂා කළ බල ඉවරයි මොකටද මේ යන්ත්‍රය භාවිතා කරන්නේ මන් දන්නේ හා තන වේලාව හා පිට විදිය වේලාව ඕ අපි මේ යන්ත්‍රයක් හදලා තියෙන්නේ පුතේ පැමිණි වේලාව සහ පිට වූ වේලාව සටහන් කරන්න. පැමිණි වේලාව සහ පිට වූ වේලාව සටහන් කරන්න. උතර එහෙම තමයි මේක නිර්මාණය කළ තියෙන්නේ. හරි. එතකොට දැන් මෙහෙම හිතුවොත් දැන් ඕන මම අද ඉස්කෝලේ ගියා. ඉස්කෝලේ ගිහිල්ලා මට පුතේ මම උදේ ඇංගලිස් ලකුණ දීුවා. හවස වෙනකොට තියන්න බැරි වුණානේ. මේ අත්‍තරම වෙච්ච දෙයක් උනේ. මම ටිකක් හවස ලාවේ සාමාන්‍ය වෙලාවට වඩා මට තියන්න බෑ දැන් මං හෙට උදේ ගිහලා ඉංග්‍රීසි ලකුණ තිව්වාම හෙට උදේ මොකක්ද වදින්නේ පිට වෙන්නේ හෙට උදේ අනේ හරි පිටවීම තමයි වදින්නේ හරි අත්තර නම් මං ආයේ සයකෙනෙකුට කතා කරලා කිව්වා මේ නියෝජිත දලපතිවරයෙකුට හරි මට අමතක වෙලා ආවේ කියලා හරි එතකොට මම මේ මං නිකන් ඒක කිව්වේ එතකොට දැන් ඉංග්‍රීසි ලකුණ යන්ත්‍රය අපි බලාපොරොත්තු වෙන පැමිණීම සහ පිටවීම වාර්තා කරන්නේ පැමිණි වේලාව කීයද පිට වූ වේලාව කීයද කියලා තමයි වාර්තා වෙන්නේ ඉංග්‍රීසි ලකුණු යන්ත්‍රයකින් මතක තියාගන්න ඕනේ. අතර ඔය වගේම පුතේ විවිධාකාරයේ පද්ධති විවිධාකාරයේ ක්‍රමවේද තියෙනවා. පද්ධතියක් කියලා ගත්තොත් මේ ආදානය සැකසීම ප්‍රතිදානය අපිට තීරණය කරන්න අවස්ථාව දෙන. ආදානය සැකසීම ප්‍රතිදානය තීරණය කරන අවස්ථාව දෙන පද්ධතීන් තියෙනවා. මම පුතේ ඔයාලට උදාහරණයක් පොඩක් පෙන්වන්නම්. දැන් ඔයාලට තේරෙනවනේ පුතේනි මොනවාරි පද්ධතියක් දුන්නොත් ඒකේ ආදානය මොකක්ද සැකසීම ප්‍රතිදානය හොයන විදියනේ ඒක අමාරු වැඩක් නෙවෙයිනේ කාට හරි මේ කියපු දේ තේරුම් නැත්නම් දැන් අත උස්සන්න ඕනේ අත උස්සන්න බැනම් මට මැසේජ් එකක් එවන්න ඔතන කවුරුවත් දකින්නේ නැහැ මට මැසේජ් එකක් එවුවොත් කාට හරි මම මේ කියපු පද්ධතියක් කියන්නේ මොකක්ද ආදානය සැකසීම ප්‍රතිදානය කියන ඒවා තේරුම් නැත්නම් මට මැසේජ් එකක් දාන්න
මට ඉස්සෙල්ලා මැසේජ් එකක් සේවල් තියෙනවා මම ඒක يعني උත්තරේවල තින්නේ හරි මං හිතුවා මේ තේරෙන්නේ නැහැ කියලා මක් හරි ඕක කියලා හරි එහෙම එකක් කවුරුත් ඒවල් නැහැ දැන්ට නම් හරි එහෙනම් මම මේ ප්‍රශ්නයක් දෙනවා මම මේ ප්‍රශ්නේ පෙන්නලා එක එක්කෙනාගෙන් අහනවා මේකට උත්තර මොනවද කියලා අතර උත්තර ලියන්න ඔයාලට පුළුවන්කම තියෙනවා මම මේ පෙන්වන්නේ පොඩ්ඩක් මේ අපේ ඕ ලෙවල් පේපර් එක කොච්චර ලේස්ද කියලා පෙන්වන්න හරි අපි ඕ ලෙවල් විභාගෙන්නේ පුතේ යන්නේ අතර මම මේ පෙන්වන්න හදන්නේ අපේ ඕ ලෙවල් පේපර් එක කොච්චර ලේස්ද කියලා අපි බලමු පොඩ්ඩක් ඒක මම පේපර් කීපයක් පෙන්වන්නම් ඔයාට හරි මේ අර අපි කියපු සිද්ධියම තියෙන මේ 2016 ඕ ලෙවල් පේපර් එක උදේ පේනව නේද මේ ප්‍රශ්නිය පේනවනේ ඔයාලට කියව ගන්න පුළුවන් විදියට මෙන්න මේ හතරවෙනි එක කාට හරි පේන්නේ නැත්නම් මට කියන්න මෙන්න මේක පේනවනේ පුතේනි ඔව්ද නැද්ද කියලා කියන්න නේද නෑනේ කවුරුවත් මෙතන ඉන්න उत्तरे उत्तरवलियां प्रश्न उत्तरे प्रश्न දැන් හරිද? හරි දැන් හරිනේ උත්තර ලියලා ඉවරයිනේ උත්තරේ හිතාගෙන ඉවරයිනේ ලියන්න දෙයක් නැහැ හිතාගෙන ඉවරයිනේ හවුද හරි පුතේ අපි බලමුකෝ පොඩ්ඩක් මට කියන්න මම කියන කෙනා කියන්නකෝ මට කියන්න හජාර හජාර මට කියන්න මේකේ ආදානය මොකක්ද මේ කියන සිද්ධියේ ආදානය මොකක්ද මේ කියන සිද්ධියේ ආදානය හරි දසුන් කියනකො මට මේකේ ආදානය මොකක්ද මම දසුන් කියනවා කාඩ් සංඛ්‍යා ඇතුළත් කිරීම මොකද කාඩ් පත සහ රහස් සංඛ්‍යා ඇතුළත් ඕ උතර ආදානය තමයි කාඩ් පත සහ රහස් සංඛ්‍යා අනාදානය හරි තව ආදානයක් තියෙනවා අවශ්‍ය මුදල අවශ්‍ය මුදල එකක් තමයි යෝනේ හොඳ එක උදාහරණයක් යෝනේ අදාළ කැමති උදාහරණයක් ලියන්න मेके क्रियावली मुकद क्रियावली शेषे सोदिसि क्रीम क्रियावलिया शेषे सोदिसि क्रीम एडिपसे प्रतिदानय इल्ला अति मुदल लबादीम अरे मुदल लबादीम तव सकसीमक मेके तियना ओणम सिद्धियक
මේ ආදානය සැකසීම ප්‍රතිදානය කියලා පේපර් එකේ අපෙන් අහනවා. ආදානය මොකක්ද? සැකසීම මොකක්ද? ප්‍රතිදානය මොකක්ද කියලා. හරි ලේසියෙන් උත්තර ලියන්න පුළුවන්. ඊපස්සේ මම තව ප්‍රශ්නයක් පෙන්වන්නම් ඔය වගේම. මේක 2016 අපි බලමු තව පේපර් එකක්. प्रश्न बहुत मैंने तवे का अरवागे प्रश्न मेहती हतरवि को सर हरी प्रश्न उत्तर लिया मैंने मेक पेन पे वैडी दंग हरिद දැන් පේනවද පුතේ? ඔව් සර්. හරි. මේ හතරවෙනි කොටස ලියන්නේ හතරවෙනි කොටසට. හතරවෙනි කොටස. උත්තර ලියන්න. උත්තර ලියන්න කියන පොතේ ලියන්නේ එහෙම මොකුත් ඕනේ නැහැ. හිතාගත්තම ඇති හොඳට කියවල. මං අහුවම උත්තර දෙන්න. හරි. මම කියන කෙනා තමයි උත්තර දෙන්නේ මට උත්තරයක් දෙන්න පුළුවන් තරම් උත්සාහ කරන්න හොඳ පුතේ يعني මේ මම තරහට ප්‍රශ්න අහනවා එහෙම නෙවෙයිනේ හරි මට කියන්න मालिक किया मट मालिक मेके आदान उदाहरण दास दास प्रमाण पद्धति हर एक आदान तव आदान तव आदान अलवाद तीर खेत सापुर पद्धति ओ हर एक आदान तमय अरे तीरु केत दानवाने नहीं पते तीरु केत वादेर के लिए सही है ना बाकोड बाकोड किया ला हरी आ यार देखा तीनों ने क्या मौके वाने में कंप्यूटर से लेती ना में बाकोड का पेन वाला दाने में कि मित्र तीनों बाकोड देगा बाकोड अरे तीरु केत या बाकोड देगा तो तेरे वाइस स्कैन करने का सुपर एक्सीम මම කියන්න කාට හරි කියන්න ඕන කෙනා අමන්දි අමන්දි මට කියන්න මේක සකස් කිරීම නේනම් ක්‍රියාවලිය මොකක්ද අමන්දි අයිතම් වල මුළු පිරිවැය ගණනය කරන ලැබි අන්න හරි අයිතම වල මුළු පිරිවැය ගණනය කිරීම තමයි සකසීම ठीक है ना एक एक आइटम्स वाला मुलु विया दम दाने एक अल्ला बालनो अन्ना सकास क्रीम ये बसे प्रतिदान एम काग द मटकियान ना प्रतिदान एम काग द के ला मटकियान ना पसिंदु पसिंदु मटकियान प्रतिदान एम काग द पसिंदु गाने दिनों से धाबिल पता मुद्रणे ओ गाने दिनों से धाबिल पता मुद्रणे देखो कामार द पते वाके प्रश्न या ලකුණු දෙකක් හම්බ වෙනවා මේ සියයෙන් ලකුණු දෙකක් හරි ලේසියෙන්ම ඔය ලකුණු ගන්න පුළුවන් හරි ඔය වගේ ආදානය සැකසීම ප්‍රතිදානය ගැන ප්‍රශ්න එනවා දැන් ඔය 2016 සහ 17 17 මම පෙන්වුවේ papers ඊපස්සේ අපි අනෙක් පාඩම් වලදී අනෙක් ප්‍රශ්න පත්‍රත් අපි බලනවා එහෙම
ටික ටික කරගෙන යද්දි ඔයාට ලේසියෙන්ම විභාගයට උත්තර ලියන්න පුළුවන්. මේ 2018 අපි ගොඩක් එකක් බලමු තියද කියලා. දස් 18 පේපර් එක අපි බලමු සෙකන්ඩ් පේපර් එකේ තමයි ගොඩක් වෙලාවට එන්නේ මේක. මම දන්නේ මේක නන් නෑ වගේ. ඒ කියන්නේ නෑ මම ඒ ඩවුන්ලෝඩ් ලින්ක් එක දෙන්නම් පුතේ. හොඳේ. මේ මට දවසක් දෙයක් කල් දෙන්නකෝ. 2019 ආ පේපර් එක බලමු. 2019 මේකේ එක ප්‍රශ්නයක් තියෙනවා. හරි තාම උත්තර ලියන්න බැහැ හරියට. දත්ත සැකසුම සඳහා උදාහරණයක් වන්නේ කියලා අහනවා. මොකද උත්තරේ? නිකන් කියන්න පුළුවන් අය කියන්නකෝ බලන්න. දත්ත සැකසුම සඳහා උදාහරණයක් වන්නේ. දත්ත සැකසුම ගැනීම පසු බැංකු කරන මිලක් භාවිතයේ ගිණුම් ශේෂය ගන්නා කිරීම. ඔව් දත්ත සැකසීම සඳහා උදාහරණයක් තමයි අංක 1 මුදල් ආපසු ගැනීමෙන් පසු බැංකු කරන මෘදුකාංගයක් භාවිතයෙන් ගිණුමේ ශේෂය ගණනය කිරීම අන්න ඒක දත්ත සැකසීම හරි දත්ත සැකසීම මතක තියාගන්න ඕනි හරි අනිත් දේවල් අපි තවම දන්නේ නැහැ ඒ උත්තර තුන එහෙනස අපි ඒක ගැන දැන් කතා කරන්නේ හරි අපි ලියාගම් පුතේ ඔතන යටින් අනුමාත්‍රකාවක් ලියාගන්න पद्धति संधा उदाहरण पद्धति संधा उदाहरण हर पलवेनी अपि पद्धति लियागमु एंगिली सलकुनु यांत्रय पलवेनी पद्धति तमाई एंगिली सलकुनु यांत्रय एंगिली सलकुनु यांत्रय एंगिली सलकुनु यांत्रय कियला लियला एतन यटिन पुते मने मेहेम लिया गन्न ओने मम पोडा एक पेन्नन्न मम एक क्लियर करला दाना එතන යටින් ලියා ගන්න පුතේ CR පොතක් වගේ එන රූල් يعني කොටස් තුනකට බෙදලා ඉරි ගහන්න ඕනේ නැහැ හරි අපි ලියා ගන්නවා මෙන්න මෙහෙම ආදානය කො මොකද ලිව්වේ නේ ආදානය මොනෝම එකක් ඊපස්සේ මැදින් තියෙනවා සැකසීම සැකසීමර තමයි ටික වැඩිපුර ඉඩ යන්නේ ආදානයට එහෙම ඉඩ යන්නේ නැහැ වැඩි යන්නේ නැහැ සාපේක්ෂව මේ කියන්නේ සැකසීම ඊට පස්සේ ඊළඟට තියෙනවා මේ සැකසීමේ ක්‍රියාවලිය කියලා ලිව්වත් කමන්නේ ක්‍රියාවලිය එහෙම නැත්නම් ඊට පස්සේ ප්‍රතිදානය අකුරු හොයා ගන්න බෑ හරි ප්‍රතිදානය වෙන වෙනම ලියා ගන්න ඕන පුතේ අපි මුලින්ම ලියුවා ඇංගලිස් සලකුණු යන්ත්‍රය විතර ආදානය සැකසීම ප්‍රතිදානය අපි දැන් ලියනවා ඇංගලිස් සලකුණු යන්ත්‍රයේ ආදානය මොනවද කියලා මොනවද පුතේ ඇංගලිස් සලකුණු යන්ත්‍රයේ ආදානයන් වෙන්නේ ඇංගලිස් සලකුණ ඒක තමයි ආදානය නේ හරි ලියමු අපි එතන යටින් ආදානය කියලා ලියලා එතන යටින් ලියන්න ඇංගලිස් සලකුණ ආදානය තමයි ඇංගලිස් සලකුණ ආදානය හරි සැකසීමට ලියමු සැකසීමට ඇංගිලිස් සලකුණ සැකසීමට ලියමු ඇංගිලිස් සලකුණ කාගේදයි පරීක්ෂාව ඇංගිලිස් සලකුණ කාගේදයි පරීක්ෂාව කාගේදයි පරීක්ෂාව හරි සැකසීම එක ප්‍රතිදානයට ලියමු ප්‍රතිදානය
පැමිණිහෝ පිට වූ වේලාව පැමිණිහෝ පිට වූ වේලාව වාර්තා කිරීම පැමිණිහෝ පිට වූ වේලාව වාර්තා කිරීම පැමිණි වේලාව හරි පිට වූ වේලාව හරි වාර්තා කරගන්න පැමිණිහෝ පිට වූ වේලාව වාර්තා කිරීම හරි තව උදාහරණයක් අපි ලියමු පුතේ ඔතන යටින් තව උදාහරණයක් පද්ධතියකට ATM යන්ත්‍රය භාවිතය ඊළඟ උදාහරණය ATM යන්ත්‍රය භාවිතය ATM යන්ත්‍රය භාවිතය ATM යන්ත්‍රය භාවිතය ඉස්සෙල්ල වගේමයි කොටස් තුනකට ලියන්නේ ආදානය සැකසීම එමුනම් ක්‍රියාවලිය ප්‍රතිදානය කියලා ආදානය සැකසීම ප්‍රතිදානය කොටස් තුනකට වෙන් කරගත්තා ලියමු ආදානය මොකක්ද කියලා ලියමු ආදානය කියන්නේ මොකක්ද කියලා එතන යටින් ATM යන්ත්‍රයෙන් නම් මොනවද ආදානය කරන්න ඕනේ කියලා ඔයාලා කිව්වේ? කාඩ් එක රහස් සංඛය අවශ්‍ය මුදලනේ ඔය වගේ දේවල් ආදානය කරන්න ඕනේ. හරි. ලියමු ආදානය කියලා. කාඩ් පත දැන් තරු ලකුණු දාලා පල්ලෙහාට ලියන්නේ. පළවෙනි තරු ලකුණ කාඩ් පත. කාඩ් පත දෙවෙනි එක රහස් සංඛය කාඩ් පත රහස් සංඛය අවශ්‍ය මුදල හරි ඔය තමයි ආදානය කාඩ් පත රහස් සංඛය අවශ්‍ය මුදල සැකසීමට ලියමු සැකසීමට සැකසීම එතන තරු ලකුණු කීපයක් ලියන්න වෙනවා පල්ලෙහාට ටිකක් සැකසීම කාඩ් පතට අදාළ කාඩ් පතට අදාළ කාඩ් පතට අදාළ රහස් සංඛය පරීක්ෂාව කාඩ් පතට අදාළ රහස් අංකය පරීක්ෂාව ඔය සැකසීම එකක් හරි තව තියෙනවා කාඩ් පතට අදාළ රහස් සංඛය පරීක්ෂාව ඊළඟ එක ගිනුමේ මුදල් ප්‍රමාණය පරීක්ෂාව ගිනුමේ ශේෂය පරීක්ෂාව එහෙම ලියමු ගිනුමේ ශේෂය පරීක්ෂාව හරි ඊළඟ එක තව එකක් සැකසීමටම අවශ්‍ය මුදල් ප්‍රමාණය වෙන් කර ගැනීම සැකසීමටම ලියමු අවශ්‍ය මුදල් ප්‍රමාණය වෙන් කර ගැනීම අවශ්‍ය මුදල් ප්‍රමාණය වෙන් කර ගැනීම හරි ඊළඟට ලියන්න ප්‍රතිදානය ගැන ලියන්න ප්‍රතිදානය 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 ඒක යටතේ ලියමු මං කියන වේගය වැඩි එහෙම නම් මට කියන්න ඕන පුතේ ප්‍රතිදානය ලියන්න මොනවද පුතේ ප්‍රතිදානය කරන්නේ ප්‍රතිදානය කරන්නේ මොනවද ATM මැෂින් එකේදී මුදල් මුදල් විතරද ශේෂය ඔව් ආයිම කාඩ් පත අනිවාර්යෙන් ගන්න ඕනේ කාඩ් පත ගිනුමේ ශේෂය ගිනුමේ ශේෂය ඕනම් ඔය ස්ක්‍රීන් එකේ පෙන්වන එක ප්‍රතිදානය ගිනුමේ ශේෂය පෙන්වනවා එන රිසිට් එක ඒතර අපිට බලා ගන්න පුළුවන් රිසිට් එකේනේ ඔයි වගේ ඒවා ප්‍රතිදානයන් කාඩ් පත ආයි මොනවද අවශ්‍ය අදාළ මුදල ගිනුමේ ශේෂය ඔතන ප්‍රතිදාන රිසිට් පත ප්‍රතිදානය ලියම් ප්‍රතිදානය කියලා තරු ලකුණු දාලා ලියන්න පුතේ තරු දාලා ප්‍රතිදානය ලියමු අදාළ මුදල කාඩ් පත අදාළ මුදල කාඩ් පත රිසිට් පත රිසිට් පත
රිසිට් පත ඊළඟ එක ගිනුමේ ශේෂය රිසිට් පත ගිනුමේ ශේෂය හරි ඔය ATM machine එක ආදානය සැකසීම ප්‍රතිදානය කියලා කියන්නේ ඔයාලා දැකලා තියෙන මෙහෙම එකක් ඔව් දැන් තව ක්ලාස් එකක් නැහැ නේ විකෝ ඊට පස්සේ क्लास प्रमाण गूगल सर्च इंजिन गया मम्मी मेम सर्च करवा मैंने मेहमे वाला मुखदमी मेहमे दिन मनोदमी ओ मेके मनोद कर QR තමයි මේ QR මොනවද මේකෙන් කරන්න පුළුවන් වෙබ් පිටුවකට පිවිසෙන්න අන්න හරි මේකෙන් වෙබ් පිටුවකට පිවිසෙන්න පුළුවන් දැන් පුතේ මම හිතන්නකෝ ඔයාලට තියෙනවා වෙබ්සයිට් එකක් හරි ඒක කට්ටියට දෙන්න ඕනි යාට ඔතන ඒ වෙබ්සයිට් එකේ නම මතක තියාගන්න එක ලේසි වැඩක්ද නම්ම දක තියාගන්න ලේසි වැඩක්ද ඔයාල ස්කෝලේ වෙබ්සයිට් එකේ URL එක නේද නම දන්නවද සම්පූර්ණ http අර colon double slash www.therichmondcollege.lk ඒ වගේ මතකද ස්කෝලේ එක සමහර ස්කෝලේ එක නම් මතක ඇති හැබැයි ඔයාට අපි භාවිතා කරන හැම වෙබ්සයිට් එකක්ම වගේ මතකද අපි භාවිතා කරන හැම වෙබ්සයිට් එකක්ම වගේ මතකද එහෙම මතක තියන් ඉන්න එකත් පිස්සුව දෙනවෝ නේ එහෙම ඕනේ අපිට සර්ච් එන්ජින් එකක් දීලා තියෙනවා හැබැයි සමහර වෙයි සර්ලා එහෙම ඒගොල්ලන්ගේ Facebook එක එහෙම නැහැ ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකකට QR එකක් දීලා තියෙනවා හරි මම QR එක ගැන තව සුට්ටක් කියන්නම් ඔහොමම දැන් මෙහෙම හිතන්නකෝ මම ඔන pen drive එකක් දෙනවා මොනව හරි ලේඛනයක් දාලා document එකක් දාලා මම pen drive එකක් දෙනවා කාටද मोनव कर लेखनी හරි ලේඛනය පේන්න තියෙනවා. උදාහරණ පේන්න තියෙන එක පෙන්න එකට දැම්මොත් මෙන්න මේක ලේඛනය. මම අකුරු ටිකක් ලියලා යවන්නේ ඒකේ මේ විදියට. හරි. ওই විදියට අකුරු ලියලා යවන්නේ. උදේ පේන්න තියෙන ලේඛනය යවුවොත් එහෙම මේක බුද්ධිනී දකින්න. ඒතකොට යාර පේපර් එක නිකම් උත්තර ලියන්න පුළුවන්. ඒක දැකලා තියෙන නිසා. නේ ওই විදියට. එසම මට මේක කරන්න පුළුවන් මොනව කරන්න පුළුවන්ද මට මේක. මට පුළුවන් මේක කියවන්න බැරි කේතයක් බවට පත් කරන්න.
මට පුළුවන් මේක කියවන්න බැරි කේතයක් බවට පත් කරන්න. ඒතර කියවන්න බැරි කේතයක් බවට පත් කරන්න නම් එතකොට මෙයාව තියේවි මෙන්න මෙහෙම. මේ වගේ කොටු ඊට පස්සේ ඉරි කෑලි ওই වගේ වෙයින් සමන්විත වේවි. හරි. අපි යන මේ වගේ කොටු ඉරි කෑලි ওই වගේ පොඩි පොඩි වෙයි මේක සමන්විත වෙනවා. හරි. ওই විදියට චූටි 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 ඒව තියන කොට. හරි. දැන් මම කරේ අර කියවන්න පුළුවන් එක මොනව කරාද මම? කියවන්න පුළුවන් එක මොනව කරාද? කියවන්න බැරි කේතයක් බවට කතා කරන්නකෝ අනේ. කියවන්න බැරි කේතයක් බවට පත් කරා. අනිම කියවන්න පුළුවන් එක කියවන්න බැරි කේතයක් බවට පත් කරනව නම් අපි එයාට කියනව නම ආකේතනය කියලා. කියවන්න බැරි එකක් සොරි කියවන්න පුළුවන් එකක් කියවන්න බැරි කේතයක් බවට පත් කරනව නම් අපි එයාට කියනව නම මේක ලියා ගන්න බෑ මේ එක වචනයක් නෙවෙයි හොඳේ එක වචනයක් ආකේතනය මම මේ හරි ඔන්නෝ ආකේතනය අපි ඉංග්‍රීසියෙන් යාට කියනවා encrypt කියලා encrypt මේ ඉංග්‍රීසි වචනේ මතක තියා ගන්නවා නම් හොඳයි ඉංග්‍රීසියෙන් කියනවා encrypt කියලා encrypt කෝ ලියවෙන්නේ encrypt දැන් මම මේක ආකේතනය කළා තමයි කාටද බුද්ධිනියට දෙන්න පෙන් එක දැන් ඔක බුද්ධිනිය ගෙනිලා අර අදාළ මිස්තාරි සටහන දෙනවා ICT කරන්න දැන් එයාටත් මේක කියව ගන්න බෑනේ මම එයාට එනම් කියනවා මම ඔය ආකේතනය කළා බුද්ධිනියට ඔක එව්වේ එනම් ඔය මිස් හරිසට හරි කියනවා ඒක විකේතනය කරලා බලන්න කියලා. ඒතර විකේතනය කරාම ආයි අර කියවන්න පුළුවන් එක බවට අර අකුරු බවටම පත් වෙනවා. ඒතර විකේතනය කියන්නේ පුතේ මේ ආකේතනය කරපු කෝඩ් එක. මෙන්න මේක ආයිම කියවන්න පුළුවන් එකක් බවට පත් වෙනවා. කියවන්න පුළුවන් එකක් බවට පත් වෙනවා. මෙතන encrypt කරලා තියෙන්නේ අපි එයාව decrypt කරගන්නවා. encrypt කරපු එක අපි ආව decrypt කරනවා decrypt කරනවා අපි එකට කියනවා සිංහලෙන් නම ඉස්සලා ආකේතනය කරා අපි දැන් කියනවා විකේතනය කරගන්න ජීන්සර් එක අපිටත් කරන්න පුළුවන් අපිටත් කරන්න පුළුවන්ද කියලා අහන්නේ පුතේ decrypt එක අපිටත් කරගන්න පුළුවන් රහස එකක් දුන්නාම ඔව් අන්න හරි ඒක දැන් මම ඒකට උත්තරේ කියන්නම් දැන් එහෙම පුළුවන් නේද වෙන බුද්ධිනියටත් පුළුවන් නේ ඔක විකේතනය කරන්නනේ ඔතන ඒක විකේතනය කරන්න දෙන්නේ පාස්වර්ඩ් එකක් ඉල්ලනවා මම පාස්වර්ඩ් එකක් දාලා තමයි එහෙම කරන්නේ ඔතන පාස්වර්ඩ් එක දැන් බුද්ධිනිය ගාව නැහැනේ මම අර මිස්ටර් සට හරි කෝල් කරලා කියනවා මෙන්න මේ පාස්වර්ඩ් එක දාලා ඔක ඩීක්‍රිප්ට් කරන්න කියලා ඒක අහපු එක හොඳයි පුතේ තාපොඩි මට අමතකයි මම ඒක කියනවා මම අනිත් පන්තිවලදී කිව්වා ඒතර මේ අපි encrypt කරපු එකක් decrypt කරද්දී සාමාන්‍යයෙන් අපි password එකක් දෙනවා. උදේ password එක පාවිච්චි කරලා ඕන ඒක කරන්න නැත්නම් ඕන කෙනෙකුට අර පුතා කිව්වා වගේ ඕන කෙනෙකුට ඒක කරගන්න පුළුවන්. software එකක් පාවිච්චි කරලා ඕන කෙනෙකුට ඒක කරන්න පුළුවන්. ඒ password එකක් දාලා තමයි අපි ඔක් කරන්නේ. ඒතර දැන් පුතේ අර QR එක මොනව කරපු කේතයක්ද? ඇත්තරම. QR එක මොනව කරපු එකක්ද? විකේතනෙ. විකේත නෑ. ආකේතනය කරපු එක කියවන්න පුළුවන් එකක් ආකේතනය කළා තමයි QR එකක් හදලා තියෙන්නේ අපිට බැරිද ඔය QR එකක් හදාගන්න පුළුවන් ඔව් පුළුවන් අපිට පුළුවන් QR එකක් හදාගන්න හරි ලේසියෙන් අපිට QR කෝඩ් එකක් හදාගන්න පුළුවන් දැන් උදාහරණයක් මම ඔයාලට පෙන්වන්න අපිට පුළුවන් QR එකක් හදා ගන්න ඕන මම හරි ඔන්න මම මේ ඔයාලට පේන්න දුවේ තමයි හරි නෝ මේ මගේ මේ
YouTube එකක් තියෙන්නේ. හරි මම ඔය සමහර මම උගඩන පාඩම් ටිකක් එකට දානවා. එතකොට දැන් මේකේ තියෙන පුතේ URL එකක්. මෙතන URL එක යාගේ. මම ආව කොපි කරා URL එක. කොපි කරලා මට පුළුවන් මේ URL එකට QR එකක් හදන්න. මම Google එකට යනවා. Google එකේ ටයිප් කරනවා මම. තම එකට සම්බන්ධ නැහැ. හරි Google එකට නාව. දැන් මම මේක ටයිප් කරනවා පුතේ create QR කියලා. QR code create QR code ඔන්න ටයිප් කරා. එතකොට එයා සර්ච් කරලා දේවි link ටිකක්. මේ උඩම එක ගත්තම ඇඩ් එකක් ආවේ මං ඊයේ වගේ ඔක කරා. ඒ බලන්න මේක QR code generator කියලා එකක්. මම එක ක්ලික් කරා. ක්ලික් කරාට පස්සේ එයා පුතේ අපේ URL එක ආවි. හරි මෙන්න අපේ යනවා enter your website text or drop a file. එතකොට මම මෙතනින් පුතේ මගේ website එකේ link එක දෙනවා. මේ තමයි link එක. එතකොට මේක මතක තියාගෙන ඉන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ. මේක මතක තියාගෙන ඉන්න පුළුවන් නම් ඒක මතක තියා ගන්නත් පුළුවන්. හැබැයි මෙන් මම මෙතනට දුන්නම් පුතේ මෙතන යා හදනවා QR එක. මෙතන හදනවා QR එක. මේ තියෙන මගේ අර YouTube එකේ QR එක. එතන මට ඒක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඩවුන්ලෝඩ් කරගන්න. ඩවුන්ලෝඩ් කරගන්න ගියාම යා ෆ්‍රී සයින් අප් වෙන වෙනස් මම සයින් අප් කරන්න ගියාම මේ මොකටද මගේ ඊමේල් එක දෙන්න වෙයි. ඊමේල් එක දෙන්න වෙයි. ගොඩක් වෙලාවට රෙජිස්ටර් වෙන්න කියලා ඔය මේ එකක් එන්නේ මේ ඊමේල් එක දීලා තමයි සයින් අප් වෙන්න ඕනේ. ඒගොල්ලෝ ඊමේල් එකට තමයි ඔක එවන්නේ. හරි අපි වෙබ්සයිට් එක පුතේ ප්‍රශ්නයක් නැති එකක් වගේ නම් බලලා අපිට පුළුවන් සයින් අප් වෙන්න. එතන මම මේ පෙන්නුවේ QR එකක් හදාගන්න. අපිට පුළුවන් පුතේ QR එකක් හදාගන්න නිකම් මේව ටයිප් කරා Google එකේ create QR කියලා. create QR ඊට පස්සේ අපිට වෙබ් එකට ගිහිල්ලා මම ආව ක්ලික් කරා. අපි දෙන ලින්ක් එක දැන් මෙතන දැන්ට පෙන්වන්නේ නැහැ මෙන්. මම මේක paste කරාම එයා අපිට QR එක දෙනවා. මේ QR එක. දැන් මේ QR එක පුතේ ස්කෑන් කරොත් අර ඇඩ්‍රස් ටයිප් කර කර ඉන්න ඕනේ නැහැ. කෙලින්ම YouTube එකට යන්න පුළුවන්. ඒ අදාළ YouTube channel එකට QR එක දුන්නම. ඒතර හරි ලේසි. QR කියන කෙනෙකුට පුතේ කියවෙන්නේ මොකද්ද? QR කෙනෙක්ගෙන් කියවෙන්නේ quick response. අන්න හරි. quick response කියලා. quick response. ඉතා ඉක්මනින් ප්‍රතිචාර දක්වනවා. දැන් සාමාන්‍යයෙන් නම් පුතේ අපිට අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න මේ Google Chrome වගේ web browser කෙනෙක් open කරගන්න ඕනි. ඒ කියන්නේ මෙන්න මෙහෙම කෙනෙක් open කරගන්න ඕනි අපි. කොහොම කෙනෙක්ද? මෙන්න මෙහෙම ඉන්න කෙනෙක්. මේ තියෙන Google Chrome කියලා. ඕනනම් මේ Firefox හරි කවුරු හරි කෙනෙක් ඕනි මේ වගේ. ඒතර Google Chrome හරි කවුරු හරි open කරගත්තා. ඊට පස්සේ අපි නිකම්ම open කරගෙන ඉන්න බෑ. එතන අපි search engine එකට අපි යනවා. ඔන්න search engine එකට ගියා. ඊට පස්සේ අපි එක ටයිප් කරන්න ඕන අපේ ඇඩ්‍රස් එක නේ. එන්න අපේ මොනවාරි YouTube නා YouTube කියලා නම් මෙතන උඩම ටයිප් කරන්න පුළුවන්. ඊපස්සේ ඒකේ නම ඔව කරන්න ඕනේ. දැන් එහෙම ඕනේ නෑ අර QR එකක් තියෙනව නම් අපිට පුළුවන් පුතේ ෆෝන් එකෙන් QR එක ස්කෑන් කරන්න. ඇත්තටම QR එක ස්කෑන් කරනකොට එයා කරන්නේ අපේ QR එකේ ෆොටෝ එකක් ගන්නවා. QR කියන්නේ quick response. ඉක්මනින් ප්‍රතිචාර දක්වනවා. එයා ෆොටෝ එකක් ගන්න ස්කෑන් කරන ගමන් අපේ QR එකේ ඔතන අපි ෆොටෝ ගන්න බටන් ප්‍රෙස් කරන්න ඕනේ. එයා ඔටෝමැටිකලි ෆොටෝ එකක් ගන්නවා QR එකේ. ෆොටෝ එකක් ගත්තා ඊට පස්සේ පුතේ එයා කරන්නේ QR එක දැන් කියවන්න බැරි කේතයක් නේ. ඔය කේතය මොකක් බවට පත් කරනවද? ඔය කේතය කියවන්න පුළුවන්. කියවන්න පුළුවන් එකක් බවට පත් කරනවා. අර URL එක බවටම පත් කරනවා. එතර කියවන්න බැරි කේතය අර කියවන්න පුළුවන් එකක් බවට පත් කරනකොට අපි කිව්ව නම විකේතනේ. විකේතනය කරනවා. ඩීක්‍රිප්ට් කරනවා. අනේක මතක තියාගන්න ඕනේ. විකේතනය කරනවා. එතර ඩීක්‍රිප්ට් කරාට පස්සේ එයා අපිව එක් කරගෙන යනවා කොහෙටද? අදාළ වෙබ් පිටුවට. වෙබ් පිටුවට. අදාළ වෙබ් පිටුවට. එතර QR එකකදී වෙන්නේ ඕක. අපිට හරිම වාසි. ඔයා දැකලා ඇති පුතේ සමහර ඔය සර්ගේ ෆයිල් වල QR එකක් දාලා තියෙනවා. ඔතන එයා දාලා වෙබ් අඩවියට හෝ Facebook එකට හරි එකපාරේ යන්න පුළුවන්. ඔයාට එහෙම මොනවාරි Facebook ගිණුමක් හරි එහෙම නැත්නම් YouTube එකක් දැන් මෙතන ඉන්න YouTube channel තියෙන ළමයි එහෙම. ඔතන එහෙම තියෙනවා නම් ඒකේ QR එක අරගෙන
ඒක ස්කෑන් කරලා සෝරි ඒකේ ෆොටෝ එකක් අරගෙන අපි එහෙමේ ගහලා තිව්වා නම් මෙන්න මේකෙන් මගේ channel එකට යන කියලා ඒක කවුරු හරි ස්කෑන් කරලා යාවි. ඒතර ඇඩ්‍රස් මතක තියාගන්න ඕනේ නැහැ. ඔයාලා මොනව හරි ෆයිල් එකක් හරි මොනව හරි print කරද්දි ඔය QR එක දාන්න පුළුවන් එතනට. නේ ඕන කෙනෙකුට phone එකකින් ඔක ස්කෑන් කරන්න පුළුවන්. ඔතන මේ QR එක භාවිතය ගැන අපෙන් අහනවා මොකක්ද QR එකේ ආදානය? QR එකේදී පුතේ ආදානය කරන්නේ QR එක සුපරීක්ෂණය කිරීම. ස්කෑන් කරන එක. ඒත් ස්කෑන් කරද්දිම එයා ෆොටෝ එකක් ගන්න ඔටෝමැටිකලි QR එකේ. ඊට පස්සේ එයා විකේතනය කරනවා. අර කියවන්න බැරි කේතය කියවිය හැකි කේතයක් බවට පත් කරනවා. අන්න ඊට පස්සේ තමයි එයා අපිව අදාළ වෙබ් පිටුවට එක් කරගෙන යන්නේ. එයා අපිව අදාළ වෙබ් පිටුවට එක් කරගෙන යනවා. හරි QR එකේදී අපි ලියමු පුතේ මාතෘ අර උදාහරණයක් ඉස්සෙල්ලා වගේම පද්ධති වලට QR කේතය භාවිතය QR QR කියලා පුතේ වරහන් ඇතුලේ අපි ලියාගමු මෙහෙමත් QR වරහන් ඇතුලේ quick response quick response QR quick response එතන යටින් ලියමු QR කේතය භාවිතය එතන යටින් ලියන්න ඉස්සෙල්ලා වගේම ආදානය සැකසීම ප්‍රතිදානය QR කේතය භාවිතය කියලා ලියන්නේ ආදානය සැකසීම ප්‍රතිදානය කියලා මංගල පොතේ ඔක තියෙන එක පෙන්වන්නම් පොඩ්ඩක් ආදානය සැකසීම ප්‍රතිදානය කියලා ලියලා තමයි ලියන්නේ අපි හරි මේ තියෙන පුතේ දැන් පේනවනේ මේක මේ තියෙන අර ATM කාඩ් එකේ ආදානය සැකසීම ප්‍රතිදානය දැන් මෙයාගේ පුතේ ආදානය මොනවද කියලා එයා ලියලා නැහැ. දත්ත විතරයි ලියලා තියෙන්නේ. ආදානය තමයි ඒ කාඩ් පත රහස් සංඛ්‍ය ඔය ඔක්කොම දේවල්. හොඳයි. අපි ඒක මතක තියාගන්න ඕනේ. ඊපස්සේ මේ ඇංගලිස් ලකුණු යන්ත්‍රය තියෙන්නේ යාළුවගේ පොත ටෙක්ස්ට් බුක් එක. හරි ඇංගලිස් ලකුණු යන්ත්‍රයත් ඔය වගේමයි. මේ ඇංගලිස් ලකුණු ඊපස්සේ යා පරීක්ෂා කළා වල්නවා. පැමිණි වෙලාව හෝ පිටව වෙලාව වාර්තා කරගන්න. මේ තියෙන QR එක QR අතර යා කරන්න පුතේ QR කෝඩ් එකට ෆෝන් එක කැමරේ එකක් ඔන් කරලා ඇල්ලුවම ඒ software icon කරලා ඇල්ලුවම එයා ටක් ගාලා QR එක ස්කෑන් කරනවා ස්කෑන් කරද්දි ඔටෝමැටිකලි ෆොටෝ එකක් ගන්නවා අපි ෆොටෝ ගහන්න යන්න ඕනේ එයා ඔටෝමැටිකලි ෆොටෝ එකක් ගන්නවා අන ගත්ත ෆොටෝ එක ඒක අපිට කියවන්න පුළුවන් එකක් නෙවෙයිනේ එයා ඒක විකේතනය කරනවා අර කියවිය හැකි කේතයක් බවට පත් කරගන්නවා විකේතනය කරා පස්සේ අපිව එයාට පුළුවන් අපිව වෙබ් අඩවියට එක් කරගෙන යන්න. වෙබ් අඩවියට පිවිසීම. අදාළ වෙබ් අඩවියට එක් කරගෙන යනවා. QR එක භාවිතයෙන්. හරි. ඔය වගේ QR එකෙත් තියෙනවා ආදානය සැකසීම ප්‍රතිදානය කියලා. නැත්නම් ක්‍රියාවලිය ප්‍රතිදානය කියලා. හරි. අපි ලියමු පුතේ QR එකේ ආදානය. අන්න හරි. ඔව්. සකීෂ ගියා WhatsApp වෙබ් එකට ගියාමත් ස්කෑන් කරන්න එන්නේ. ඒ එන්නේ QR එක. WhatsApp web වලට යනකොට ඉතින් අපි අර ෆෝන් එකේ තියෙන WhatsApp ටික messages ටික computer එකකින් බලන්න පුළුවන්. ඉතින් WhatsApp web වලට ගිහිල්ලා නම් ඕක කරන්නේ එයා QR එකක් ඉල්ලනවා. ස්කෑන් කරන්න කියලා. QR එක ස්කෑන් කරන්න කියලා. හරි. ලියම් පුතේ ආදානය කියලා QR කේතය වල ආදානය කියන එකේ අර්ථය ලියන්නේ QR කේතය සුපරීක්ෂණය يعني ස්කෑන් කියන එක මේ සිංහලෙන් කිව්වේ QR කේතය සුපරීක්ෂණය ඉන්න යෝමින් අපි ටිකලාකින් තව ඉවර කරනවා QR කේතය සුපරීක්ෂණය එතරම් පුතේ යටින් ලියමු වරහන් ඇතුලේ පින්තූරයක් ගැනීම කියලා සුපරීක්ෂණයේදී එයා පින්තූරයක් ගන්නවා ඔටෝමැටිකලි QR කේතය සුපරීක්ෂණය වරහන් ඇතුලේ ලියමු පින්තූරයක් ගැනීම ඊළඟට සැකසීමට ලියන්නේ දැන් සැකසීමට
විකේතනය කිරීම සැකසීමට ලියන්න විකේතනය කිරීම එතන ඉංග්‍රීසියෙන් උත්පතේ ලියා ගන්න ඕනි يعني මේ සාමාන්‍ය ජීවිතයේ පුතේ කවුරුවත් විකේතනය කිරීම එහෙම ලියන්නේ නැහැ ඒතර සාමාන්‍ය ජීවිතයේ කරන්නේ සාමාන්‍ය ජීවිතයේදී කරන්නේ encrypt decrypt ඔය වචන තමයි භාවිතා කරන්නේ ඒතර අපි විකේතනය කරනවට කියනවා decrypt කියලා decrypt ඔය විදිහට ලියාගමු ඒක විකේතනය decrypt කියලා decrypt decrypt ඒ වචන අපි සාමාන්‍ය විභාගයට නෙවෙයි සාමාන්‍ය ජීවිතේට මතක තියාගෙන ඉන්න ඕනි decrypt විකේතනය කිරීම ප්‍රතිදානයට ලියන්න ප්‍රතිදානය ප්‍රතිදානය web අඩවියට පිවිසීම ප්‍රතිදානය web අඩවියට පිවිසීම web අඩවියට පිවිසීම web අඩවියට පිවිසීම හරි ඔයගොල්ලෝ ඕනම ක්‍රියාවලියක මේ ආදානය සැකසීම ප්‍රතිදානය කියලා ඔය කොටස් තුන තියෙනවා ඕනම ක්‍රියාවලියක ඔය වගේ ආදානය සැකසීම ප්‍රතිදානය කියන කොටස් තුන තියෙනවා මතක තියාගන්න විභාගෙදි ගොඩක් වෙලාවට මොකක්ද මේකේ ආදානය සැකසීම ප්‍රතිදානය කියලා අපිට ප්‍රශ්න අහනවා දැන් මේ අපේ ඉස්කෝලේ 11 අවසර ළමයින්ට අපි ICT පේපර් එකක් දුන්නා මේ මගේ ගාව පේපර්ස් ටික තියෙනවා දැන් මේ මේ තාම බැලුවේ නැහැ හරි මේ තියෙන පේපර්ස් ටික අතර මේ මේකේ තියෙන ප්‍රශ්නය ඔය ඒකේ අහපු ප්‍රශ්නයක් ගොඩක් ළමයි ඒකට උත්තර ලියලා තිබුණා හරියටම මම ප්‍රශ්නේ පොඩ්ඩක් කියවන්න මෙන්න මේ මගේ සෙකන්ඩ් පේපර් එකේ මුල්ම ප්‍රශ්නේ ක්‍රියාවලිය තුල ඇති ආදානය සකස් කිරීම සහ ප්‍රතිදානය කැටියෙන් පැහැදිලි කරන්න වෙන වෙනම ලියන්න නෙවෙයි අහලා තින්නේ QR කේතය භාවිතා කිරීමේ ක්‍රියාවලිය තුල ඇති ආදාන සකස් කිරීම සහ ප්‍රතිදාන කෙටියෙන් පැහැදිලි කරන්න කිය. හරි මේ තියෙන පේපර් එක මෙන්න මේ ප්‍රශ්නේ තියෙනවා පේනවද දන්නේ හරි. කො. හරි. මෙතන උඩම තියෙන්නේ. චූටියට පේන්නේ නැතුව තිය හරියට පැහැදිලිව. හරි මේ පින්තූර ටිකක් තියෙන්නේ. උතර දැන් ඔයාලට පුළුවන් පැහැදිලි කරන්න. මොනද පුතේ QR කේතය භාවිතා කිරීමේ ක්‍රියාවලිය පුළති ආදාන සකසීම ප්‍රතිදානිය? ආසන්දරු QR කේතය භාවිතය ඇති ආදාන සැකසීම ප්‍රතිදානය මොනවද? සඳරු QR කේතය සුපරීක්ෂණය විකේතනය කිරීම වෙබ් අඩවියට පිවිසීම. ඔව් අන්න එහෙම ලියුවනම් කෙලෙම ලකුණු හම්බෙනවා. හරි. QR කේතය මුලින්ම සුපරීක්ෂා කරනවා. ඒ කියන්නේ ස්කෑන් කරනවා. ඕන එතනදී පින්තූරයක් ගන්නවා කියලා කියන්න පුළුවන් පැහැදිලි කරන්නනේ තියෙන්නේ. ඊට පස්සේ එයාව විකේතනය කරනවා. ඒව විස්තර කරන්න ඕනේ නැහැ විකේතනය කොම එක දන්නවා හරි ඊට පස්සේ අදාළ වෙබ් අඩවියට අපි ඒක කරගෙන යනවා නැහැ වෙබ් අඩවියට පිවිසෙනවා හරි ඔක තමයි ලියන්න ඕනේ ඒතර සමහර ළමයි ඔකේ එක එක වැල් වට අරන් ලියලා තියෙන උත්තරේ නැතුව එක වාක්‍යකින් පැහැදිලි කරන්නකොට එක වාක්‍යකින් ඔක් කියන්න පුළුවන් ඔයිට එහා පැහැදිලි කරන්න දෙයක් නැහැ හරි ඒක නිසා දැන් මේ මේ දේවල් පුතේ ගොඩක් වෙලාවට පේපර් එකේ අහනවා දැන් අපි ගිය සතිය කතා කරපු දත්ත සහ තොරතුරු ගැන පේපර් එකේ අහනවා ඒ වගේම තමයි මේ ආදානය සැකසීම ප්‍රතිදානය ගැන හැමදාම වගේ පේපර් වල ප්‍රශ්නයක් තියෙනවා හැමදාම වගේ ප්‍රශ්න තියෙනවා ඒත් මම ඔයාලට තව එකක් ඕන නම් එහෙම පෙන්නන්නම් ප්‍රශ්නයක් අපි මේ ගොඩක් වෙලාවට පේපර්ස් වල ප්‍රශ්න කතා ගන්නවා ඉගෙන ගන්න ගමන්ම ඒතර ඔයාලට අවබෝධයක් ලැබෙනවා මේකෙන් අපිට උත්තර ලියන්න පුළුවන් කියලා දස් 13 පේපර් එකක් ඒකේ පළවෙනි ප්‍රශ්නේ බලන්නකෝ පේනවනේ පුතේනේ පළවෙනි ප්‍රශ්නෙට උත්තරය මොකක්ද
मैसेज जाग दान हमारे उत्तरे मैं पालवेनी प्रश्न येरे उत्तरे हम कौक दे दान्ना हमारे मैसेज जाग दान अरे हमारे मैसेज की प्याक कावा अम्मो महगुड़ा कावा की पार्ट नहीं आ मालिक के उत्तरे हरी टक जलती है ना वा नेत्मा हरी कुशानी हरी अम्मो मगे हरी कावा पासेंदुवारी दासुन विकुम बुद्धिनी उत्तर पेपर प्रश्न अमार प्रश्न अन्या प्रश्न आवट मम्मन लिया हरी उत्तर लिया प्रश्न वाड़ी उत्तर प्रश्न उत्तर मट की उत्तर आदानीम प्रतिदान उत्तर एक आदान प्रश्न की बरी वे ए आदान प्रश्न की मट की अन्न तब आदान मट की अन्न विसी पह प्रश्न तब उत्तर हतरे उत्तर हतरे उत्तर कमे आदान मनोद सकसी मनोद प्रतिदान मनोद अरे उत्तर तुन हतर उत्तर उत्तर मट देने केवल तीयन उत्तर हरि औंट मट उत्तर नेत्म बुद्धि इट पास हजार नेत्म मेकड़ा उत्तर अमजाडेवल तीन वेवन उत्तर मालिक उत्तर हरी ममे की अपुला मैं उत्तर हरी अमजाड गेत हरी अमजाड लेती अकुरा इंग्रीज पसंदो हरी पसंदो हरी तब दन्ना है उत्तर वन मैं पेन दन्ने दबते मेके दी मिलान हरी अमांदी हरी कुशानी हरी अरे उत्तर ओद गुडक्का हरियाण सोनाल चुटक्का बला सोनाल सोनाल आई बल उत्तर आई अरे पुते बलम का आदाने की अतुलाकन देवा एक भाविता कल्ला मनोवारी सकसीम करना क्रियावली सकसीम किया अवसाने अपने लगना प्रतिपल ए आटापिक प्रतिदान किया मेके दी वसर टी दिन अपने पाटिता बरीवे एक आदान मुकद किया बी वर्ल्ट वसरे एक एक दिन वर्षापतन अगयान एक तो कोट वसरे मुल वर्षापतने गणने किरीम गणने किरीम हेम वर्षापतने वसरे वर्षापतन वर्षापतने वसरे दिन वसरे सामान्य वर्षापतने गणने क्रीम सामान्य गणने सकसीम बी सह सी सकसीम एक दंडवन हरियटम एक उत्तरे निवेकल तेरण हतर के उत्तर तेरण उत्तर देखा पुलवान देख सह तुन ये देख मतक त्यागन बलवण हरी ओ सोनाल उत्तरे हरी हरी इट पास बलन आदान वसरे दिन गण आदान वसर गाने बेदन आदान दिन गान इट पास वसरे एक दिन वर्षापतने अन्न एक आदान एक दिन वर्षापतने तम आदान करा अतुलाकरा
अतर ऐसा ई क्या ने आदान दंग उत्तर हितागान पुलवान प्रतिदाने वेन्नी वसरे सामान्य वर्षापतने वसरे सामान्य वर्षापतने प्रतिदाने डी प्रतिदाने अतर उत्तर वेन्नी देख अंक देख उत्तर उप हम वगे लमाई उत्तर हरियटम हरियटम हरी अतर इवगे पुते प्रश्न कल्पना बलान वितर योने दवा आदाने सकसीव प्रतिदाने की अन्नी मन वे प्रश्न देख तुनाक लखन तुना खतरा गान बोलवा लखन तुना खतरा गान बोलवा प्रश्न पेपर के लखन गान बोलवा पलवीन पेपर के दास दहातुने सेकंड पेपर कर समारे हेमाई लखन गान बोलवा कम है लेस प्रश्न कैंट ए हा संबंध का मित्र ने है अपियो की अपियो का ने लेस उत्तर लिया नहीं डेंटो गान बोर से अब तीन हमें कम पुते हरिम लेसी अपने हरिम लेसी उत्तर लिया ना बोला मटपट पेनो ने मैं आईसीटी के अनुपति अमार विषय ने वे लेसी लाकुन गान बोला विषय ऐसा अमारते गाने का महालोक डॉक्टर मैं आईसीटी वर्ल्ड गुणात्मक तोरतुरक लक्षण गुणात्मक तोरतुरक लक्षण गुणात्मक तोरतुरक लक्षण हुंद तोरतुरक वेन्न मनोद तीन लक्षण के लिए गुणात्मक मनोद लक्षण कथाकरण मेवेलाट पंतिने उदे පහට වගේ පන්තියක් දැම්මොත් ප්‍රශ්නයක් නෑ නේද මෙතනින් ළමයින්ට 23 උදේ පහට පුළුවන්නේ බැරි නම් බෑ කියලා කියන්න එනේ පහට බෑ 6ට වගේ ඕන පහ මාට්ට වගේ එහෙම ඇයි බැරි අජාර ඒ වෙලාව නැගිටින්න බැරිද පුළුවන් සර් उदय අපි දන්නේ ආලුව එහෙමනම් එයාට කියන්න 23 වෙනිද ලබන සතියේ 21 වෙනිද පන්ති නැහැ ඊට කලින් දවසක් මට දාන්න පුළුවන් කමක් තිබුණොත් මම දාන්නම් එහෙම පන්තිය හරි එතන 23 වෙනිද තියෙන ඊට පස්සේ ඊළඟ සතියේ ඒ විදිහට මුදේ තමයි පන්තිය තියෙන්නේ ආයිම ජනවාරි මාසෙදී අපි ෆිසිකල් ක්ලාසස් පටන් ගන්නවා එතන ගාලේ සත්‍ය ආයතනය කරනවා තව රිවර්සිප් කියලා අලුතෙන් ක්ලාස් එකක් දානවා කොහෙද එක විද්‍යාලෝක පන්සලේ දාන්නේ අලුතෙන්ම පටන් ගන්න එකක් ඊට පස්සේ බ්‍රයිට් ටේකේ තියෙනවා ඒ කැමැති කරා සම්බන්ධ වෙනවා බද්ද ගමන සිග්මා ආයතනයේ තියෙනවා පන්ති සම්බන්ධ වෙන්න ඊට අමතරව ඔන්ලයින් එකක් ඒ මාසෙත් ඒ කියන්නේ තත්ත්වය බලලා පවත්වාගෙන යනවා කිසියම් කාලයක් නෑ 23 වෙනිදා මදන ඉස්කෝලේ යන්න ඕනේ නෑ 22 වෙනිදා තමයි නිවාඩු මදන හම්බෙන්නේ 23 වෙනිදා ඉස්කෝලේ යන්න ඕන 24 වෙනිදා පන්තිය තියෙනවා හරි ඉස්කෝල නිවාඩු දුන්නට පස්සේ නිවාඩු දෙන පළවෙනි දවසේම පන්තිය තියෙනවා කියලා මේ කියන්නේ. නෑ බ්‍රයිට් එක තියෙන්නේ
අම්බලංගොඩ නෙවෙයි එක දිනේ මේ උළුවිටිකේ කියලා ගාල්ලේ කමල්සගේ ක්ලාස් එක රයිට් එක කියන්නේ හරි එහෙනම් පුතේ අද අපි පන්තියේ නවත්තනවා අපි ඊළඟ දවසේ කතා කරමු ඔය තොරතුරක ගුණාත්මක ලක්ෂණ ඔතනින් එහාට පුතේ තොරතුරක ගුණාත්මක ලක්ෂණ කතා කරලා පස්සේ ටියුට් එකක් තියෙන්නේ ඔතන ඒ ටියුට් එක ගන්න ඔයාලට මම සත්‍ය ආයතනයේ ටියුට් එක තියෙනවා බද්දේගම ළමයින්ට නම් බද්දේගම සිග්මගේ ටියුට් එක තියන්න එහෙම නැනම් අයක PDF එකක් දානවා කැමති කෙනෙකුට print out එකක් ගන්නත් පුළුවන් ඒ ආයතන වලට එන්න බැරි නම් කැමති කෙනෙකුට print out එකක් ගැනීමේ හැකියාවක් තියෙනවා හරි හරි එහෙනම් පුතේ හැමෝටම සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා ආයුබෝවන් මොනවා හරි